සුබ සන්තාවක් ඔබ බොහොම බලාපොරොත්තුවෙන් බලන්ඩ ලෑස්ති වෙලා ඉන්න වැඩසටහන නෝ පොලිටික්ස් අතිශයෙන්ම ජනතා සේවය පිණිසයි අත්තවසේ අපි ආරම්භ කරන්න සූදානම් වෙලා ඉන්නේ. අදත් අපි දේශපාලකනින් දෙදෙනෙක්ට ආරාධනා කරා. හැබැයි එකම පක්ෂ යාළුවෝ දෙන්නේ එක නිසා වැඩි ප්‍රශ්නයක් සිද්ධ වෙන්නේ නැහැ. කෙසේ වෙතත් අපි දේශපාලනයෙන් තොර කතා බහක් ගෙන යන නිසා බොහොම මිත්‍රශීලී බොහොම සරල කතා බහක් අද අරගෙන යන්න ටිකක් තොරතුරු කතා කරන්න තවත් වැඩි හරියක් ඔබ අඳුනන දේශපාලනඥයෙක් ගැන වැඩිත් පුරතොරතුරු ඔහුගේ පුද්ගලික ජීවිතය ගැන විනෝදාංශ ගැන සාමාන්‍ය ජීවිතය ගෙවෙන්නේ කොහොමද මේ ආදී තොරතුරු දැනගන්න අද දවසේ තත්තාව තියෙනවා දේශපාලනඥයින් දෙදෙනෙක්ගේ. මුලින්ම හඳුනාගමු කවුරුන්ද කියලා. සම්පත් අතුකෝරාල එක්සජනතා නිදහස් සන්ධානයේ දකුණු පළාත් සභාවේ නියෝජ්‍ය සභාපතිවරයා ඔබතුමා නේද? සුබ සන්ධ්‍යාවක්. කොහොමද? හොඳින් ඉන්නවා නේද? මේ අපිට තොරතුරු නම් ගොඩාක් ලැබිලා තියෙනවා. අපි තොරතුරු එකින් එක පස්සේ කතා කරමු. දැන් මිත්‍රයෙක් තමයි අද වැඩසටහනේ සම්බන්ධ වෙන්නේ නේද? අපි හඳුනාගමු එතුමා කවුද කියලා. ඒ දකුණු පළාත් සභාවෙන්මයි, දකුණු පළාත් සභාව නියෝජනය කරමින් වීර සුමන වීරසිංහ අමාත්‍යතුමා අපිත් එක්ක සහභාගී වෙන්නේ. දැන් ඔබතුමා මේ මම මේ ඉල්ලීමක් කරන්නත් කැමති, මෙතුමාට ටිකක් තනතුරු ටිකක් දෙන්න කැමතිද කියලාත් මේ මොකද හඳුන්වා ගන්නකොට මම දැන් තනතුරු ටික කියන්නම්. මේ දකුණු පළාත් සභාවේ ක්‍රීඩා, යෞවන කටයුතු, සංස්කෘතික හා කලා කටයුතු, සමාජ සුබසාධන, පරිවාස හා ළම ආරක්ෂක, කාන්තා කටයුතු, නිවාස සහ ඉදිකිරීම් සහ රැකිරක්ෂා අමාත්‍ය ධුරයන් දරනවා. මට ඒක කියලා ටිකක් අති වගේ. කොහොමද මේවා ඔක්කොම වැඩ ටික මේ බලා කියාගෙන මේ දේවල් වල තොරතුරු හොයන්න කොහොමද ඔළුව හදාගන්න? මට ඒක තනතුරක් කියන්න එකමාරු. පළාත් සභාවේ අමාත්‍යවර හතරයි තියෙන, ප්‍රධාන අමාත්‍යතුමා හැරෙන අමාත්‍යකම් හතරයි තියෙන. එතකොට අනිත් සියලු අමාත්‍යංශ භෞතික සම්පත් සංවර්ධනය කෙරෙහි යොමු කරනකොට ගොඩක් වෙලාවට මම දන්න මිනිස්සු හදන අමාත්‍යංශය මට බාර දීලා තියෙනවා. ඒක නිසා ඒ මිනිස්සු හදන ව්‍යාපෘතිය සම්බන්ධ තියෙන විෂයන් 13ක කටයුතු තමයි මා වෙත පවරලා තියෙන්නේ. ඒක නිසා ඒවා කළමනාකරණය කරලා මගේ දේශපාල මගේ ජීවිතය තුළ මම ලැබපු අත්දැකීම් තුළ මම විශ්වාස කරනවා හොඳට කළමනාකරණය කරලා ඒ කටයුත්ත අලුත් අමාත්‍යවරයෙක් විදිහට අලුත් විදිහට අලුත් ගමනක් යන්න පුළුවන් වෙයි කියලා. නේද? ඒ කියන්නේ මිනිස්සු හදනවා කියන්නේ දකුණු පළාතේ මිනිස්සු හරිනේ නැද්ද? නෑ, මිනිස්සු කියන්නේ මේ භෞතික සම්පත් සංවර්ධනය විතර රට හදන්න බෑ. ඒක නිසා මිනිස්සු හදන්න, මිනිස්සුගේ ඔළුව වෙනස් කරන්න, මිනිස්සු හොඳම දකට ගෙනියන්න මම විශ්වාසනවා මට ලොකු කාර්යභාරයක් ගන්න වෙයි කියලා. ඒක තමයි ටිකක් මේ ටික කටයුතු ටික නේද සංවිධානය කරගන්නවා කියනත් ඉතින් වල් ගොඩක් උදව්වට තමුන්ගේ වටපිටාවේ ස්පිරිස් අකින්නවා නේද? ඔව්, අමාත්‍යංශ ලේකම්තුමා ඇතුළු මම හිතන්නේ මේ අමාත්‍යසයන් 14 13 ට සම්බන්ධ දෙපාර්තමේන්තු 10ක් අමාත්‍යංශය තියෙනවා. ඒක නිසා ඒ සියලු ආයතන ප්‍රධානී මම හිතන්නේ කනිෂ්ඨ කාර්ය මණ්ඩලයේ ඉඳලා සියලුම අමාත්‍ය ලේකම්තුමා දක්වා සියලු දෙනාගේම සහයෝගය මේ වුණට ලැබෙමින් තියෙනවා. හිතන්නේ මගේ සහෝදර මන්ත්‍රීතුමන්ලා සහ අනිකුත් අයගේ උදව් එක්ක මේ කටයුත්ත තරම් අපහසු කටයුත්තක් වෙන එකක් නැහැ. ජනතාවත් එක්ක ඉන්නනේ නේද? ජනතාවයි කටයුතු හොලා බලන්න. යෞවන කටයුතු තියෙනවා, ක්‍රීඩා කටයුතු තියෙනවා, කලා කටයුතු තියෙනවා, කාන්තා කටයුතු තියෙනවා නේද? කාන්තා කටයුතු හොගා ප්‍රශ්න වැන්නේද කාන්තා භාෂාවෙන්ගේ? කාන්තාවන්ට ප්‍රශ්න නැති, අපිට ප්‍රශ්නයක් නැහැ. ඉතින් අපිට අපේ ඒ කර්මනාකරණය කරගන්න පුළුවන්. අද්දකේ ඒක ප්‍රශ්නයක් නැහැ නේද? හරි, දෙදෙනාගේ මිත්‍රත්වය කොච්චර කල්ද? අපි හිතන්නේ දේශපාලන යාළුවන් 97 ඉඳලම අපි දේශපාලන යාළුවන්. 97 අපි දෙදෙනම පළාත් පාලන ශ්‍රේෂ්ඨට ආධුනිකයන් විදිහට ආවේ අවුරුදු 17ක්. එතකොට මගේ මම මාතර දිස්ත්‍රික්කයේ එහා කෙළවරේ ආසනේ, දෙනි ආසනේ සම්පත් අතුකෝරල මන්තුමා එදා ගාල්ල දිස්ත්‍රික්කයේ එහා කෙළවරේ හිඳුදුම ආසනේ. එතකොට අපි දෙදෙන එකලා යාබද ආසන දෙකේ. ඒක නිසා එදා ඉඳලා මම දැන් අවුරුදු 17ක නොබිඳුන සම්බන්ධතාවයක් පළාත් පාලන ශ්‍රේෂ්ඨේ ඉඳලා පළාත් සභාවේ අපි අවුරුදු පහුගේ අවුරුදු පහේ අපි එකට මන්ත්‍රීවරුන් විදිහට ඊට කලින් මොහු පළාත් සභාවේ තනතුරක් දරමින් හිටියා. ඒක නිසා බොහොම දිගු යාළුකමක්, අවුරුදු 17ක හොඳ යාළුකමක්. අපි දිස්ත්‍රික්ක දෙකේ වුණාට අපි දෙන්න ලොකු සම්බන්ධයක් තුන දිගින් දිගටම විරසුමන ඇමතුමා මාතර වුණාට මං ගාල්ල වෙනාට අපි දෙන්නගේ ලොකු බැඳීමක් තිබුණා. යාබද ආසන දෙක වුණා. ඒ යා දිස්ත්‍රික්ක දෙකේ වුණාට හොඳ සම්බන්ධයක් තිබුණා දිගින් දිගටම. අර එකම පක්ෂය නියෝජනය කරන නිසාද නැත්නම් මේ අපි දෙන්නටම එකම සන්තෑසිය වෙලා තිබුණා පහුගිය ඉතිහාසය. ඒක නිසා අපි දෙන්නම එක බෝට්ටු එක වල්ලේ පොල්. ඒක නිසා මම හිතන්නේ ඒ සම්බන්ධකමක් තිබුණා. ඒක නිසා දේශපාලනේ අවුරුදු ගණනාවට පස්සේ තමයි අපි දෙන්නටම හිතන්නේ මේ සැරේ සාධාරණයකුත් සිද්ධ වෙච්ච වෙලාවක්. ඒක නිසා ගොඩක් අපේ අදහස් අතින් හැම පැත්තෙම පළාත් සභාව හිටපු තුල අපි පහුගිය කාල සීමා තුළ ක්‍රීඩාව තුළ ක්‍රීඩකයන් විදියට අපි ගොඩක් කටයුතු වලදී හැම ශ්‍රේෂ්ඨයෙන් අපි දෙන්න කොහොම සමීපයිද ඒක අදහස් යන්නේ. දෙන්නටම පහුගිය එකම සන්තෑසිය වුණා කිව්වම මොකද්ද මේ සන්තෑසිය කියන්නේ කැමතිද? නෑ, පළාත් සභා මන්ත්‍රීවරු විදිහට
ලංකාවේ සියලු මන්ත්‍රීවරුන් මුහුණ දෙන ගැටලු ටිකක් තියෙනවා. ඒ ගැටලු වලට අපි දෙන්නම මුහුණ පෑවා. ඊටත් වඩා වැඩි තරමට මුහුණ පෑවා. මේ මනාප සංස්කෘතිය තුළ තියෙන ගැටලු වලට අපි දෙන්නම ආසන දෙකේ එහෙම බරපතල ඛේදවාචකයන්ට ලක් වෙලා බරපතලම එලා නමුත් ආසනය තුළ මෙවර මැතිවරණයේදී අපි දෙන්නම ආසන දෙකේම පළවෙනියා බවට පත් වෙමින් ඉස්සරහට අවිල්ල තියෙනවා. හරි. ඒ කියන්නේ ඉතින් මේ විශ්වාලනය කරනකොට ඔයගගේ අභියෝග තියෙනවා නේද? නමුත් කෙසේ වෙතත් අද දවසේ අපි ඉතින් මේ අසුබදායි දේවල් සහ දේශපාලනය ගැන කතා කරන්නේ. නමුත් ආරම්භයේදී අපි දැනගන්න ඕනේ අපේ වටපිටාව මොකද්ද, කොහොමද අපි දේශපාලනය සම්බන්ධ වෙන්නේ? මොකද මේ වැඩසටහනේ අපි නෝ පොලිටික්ස් කියලා හඳුන්වාගන්නේ දේශපාලඥයන් තමයි සම්බන්ධ වෙන්නේ. ඉතින් ඒ නිසා මේ දේශපාලඥයන්ගේ ආරම්භය කොතනද, ඒගොල්ලන් නියෝජනය කරන පළාත් සභාව මොකද්ද, ඒගේ තොරතුරු මොනවාද කියන එක අපි ජනතාවට කියලා දෙන්න අවශ්‍යයි. ඒ නිසා තමයි මේ පොඩ්ඩක් වටපිටාව අහලා බැලුවේ. සම්පත් හතුකෝරළ මන්ත්‍රි සභා නියෝජ සභාපතිතුමා, මේ අපි කැමති ඔබතුමාගේ පාවල විස්තර ටිකක් උඩා කාලේ පාසල් ජීවිතේ ටිකක් දැනගන්න. මගේ පාවල ඉන්නේ මගේ අම්මයි තාත්තයි මමයි විතරයි. සහෝදර සහෝදරියෝ නැහැ නේද? කවුරුත් නැහැ. මම මුලින්ම පාසල් ගියේ මගේ නිවස ළඟ තියෙන විද්‍යාලයක් තියෙනවා, විද්‍යාදර්ශ විද්‍යාලය. ඒ විද්‍යාලයෙන් ඊට පස්සේ මම හත්තක මහා විද්‍යාලයේ පහවසර විභාගය දක්වා ශිෂ්‍යත් විභාගය දක්වා මං ගියා. ඊට පස්සේ ශිෂ්‍යත් විභාගේ සමත් වුණා. ඒ අවුරුද්දේ මං විතරයි විද්‍යාලෙන් සමත් වුණේ. සමත් වෙලා ධර්මාශෝක විද්‍යාලයට යන්න අවස්ථාව ලැබුණා. ධර්මාශෝක විද්‍යාලයේ උසස් පෙළ දක්වා ජීව විද්‍යාව උසස් පෙළින් ජීව විද්‍යාව හදාරන්න අවස්ථාව ඒ දක්වා ධර්මාශෝක විද්‍යාලයේ අධ්‍යාපනය හදෑරුවා. ඉතින් මං හිතනවා මට ජීවිතේ ලැබුණු යම් අවස්ථාවක් ශිෂ්‍යත් විභාගේ සමත් වෙලා ධර්මාංශක විද්‍යාලයට යන්න ලැබුණ අවස්ථාව. ඒ තුළ මම හිතනවා මගේ ජීවිතේ ලොකු වෙනසකට ගෙනියන්න මට අවස්ථාව ලැබුණා කියලා ධර්මාංශක විද්‍යාලෙත් එක්ක. ඉතින් මං මගේ පවුලේ සහෝදර සහෝදරියෝ නැති වුණාට ඉතින් විශාල පිරිසක් නිතර මගේ වටේ පිටිපස්සේ සහ වටපිටාවේ මට උදව් කරන සහ විශාල පිරිසක් ඉන්න හන්දා එක අඩුවක් දැනෙන්නේ නැහැ කොයි වෙලාවකවත්. මට ආදරය කරන විශාල පිරිසක් ඉන්න නිසා නේ විශේෂයෙන්ම ජනතාවත් එක්කනේ කාලය ගත වෙන්නේ නේද? දැන් වීරසුමන වීරසිංහ අමාත්‍යතුමා, මේ අපි කැමති ඔබතුමාගේ පාවල විස්තර, මේ සහෝදර සහෝදරියන් ගැන පාසලේ තොරතුරු දැනගන්න. මගේ පියා ජීවිතෙන් අතර නැහැ. ඔහු දැන් අවුරුදු 17කට කලින් ඔහු ජීවිතෙන් අතර නැතු වුණා. ජීවිතෙන් සමුගත්තා. අම්මත් මමත් මල්ලිත් තමයි අපේ පවුලේ සමාජික අවධිරය තියෙන මගේ බිරිඳ නිරෝස දහනායක. අපි මමත් අම්මත් බිරිඳත් තමයි දඬ ගෙදර ඉන්නේ, මල්ලි මාතර පදිංචි වෙලා ඉන්නේ. මගේ මූලික අධ්‍යාපනය මගේ ගෙදර ළඟ අල්ලපුවැටේ අල්ලපීඩමේ තියෙන දාරංගල් කනිෂ්ඨ විද්‍යාලයේ මම පළවෙනි ශ්‍රේණියේ ඉඳලා තුන්වෙනි පන්ති දක්වා දාරංගල් කනිෂ්ඨ විද්‍යාලයේ මූලික අධ්‍යාපනය හැදාරුවා. ඊට පස්සේ මාතර සාන්තෝම විද්‍යාලයට සස් පෙළ දක්වා මාතර සාන්තෝමසේ තමයි අධ්‍යාපනය හැදාරුවේ. මාතර සාන්තෝමසේ තමයි මගේ ජීවිතයේ ගොඩක් තීරණාත්මක ඉදිරිය වෙනස් කරන්න බලපාපු කේන්ද්‍රස්ථානය. මොකද හැම ශ්‍රේෂ්ඨත්වලම ඒ පාසල් ජීවිතයේ ලොකු අද්දකින් සම්බාරයක් ඇති ගන්න පුළුවන්කම ලැබුණා. විශ්වවිද්‍යාලය යන අපේ තිබිච්ච පරිසරයේ ලකුණු මදි වුණා. ඉස්සත් අධ්‍යාපනය හදාරමින් ඉන්නකොට තමයි දේශපාලනයේ දන්නම් 97 පිවිසුනේ. දැන් ඔබතුමා මේ මිත්‍රව අවුරුදු මිත්‍රත්වයේ කියලා අවුරුදු 17යි 17 17ක් විතර මම හිතන්නේ අපි දෙන්නා මේ දන්නවා ප්‍රායිසභා මැතිවරණයට මුලින් ඉදිරිපත් වුණේ 97. ඊට කලින් ඉඳලා අපි දෙන්නා යෞවන සමාජ ශ්‍රේෂ්ඨය අපි දෙන්නා එකට හිටියා. අපි මම ටිකක් අහන්න ගියේ මේ මිත්‍රයා මේ බොහොම මේ සීරියස් කෙනෙක්ද, තරහා යන කෙනෙක්ද, බොහොම මිත්‍රශීලී කෙනෙක්ද, මොන වගේ කෙනෙක්ද? මම නිකන් ටිකක් පේන පොඩ්ඩක් ටිකක් තමාර ඉන්න තමාර දේශපාලන වේදිකාවේ දැන් කතා කරනට මූඩ් එකක් හදාගන්නවනේ ඒ විදිහට ඉන්නේ කියලා හිතුනේ. ඒක ඇහුවේ මිත්‍රයන් මොන වගේ කෙනෙක්ද කියලා. බොහොම මේ මිත්‍රශීලී කෙනෙක්. නමුත් මං හිතනවා වීරසුමන මම දැන් ඇමතිවරයෙක් විදිහට වීරසුමන හැඳුන්වුවාට මං හිතනවා මේ ඒ ඇමතිකම් සහ තනතුරු කියන දේවල් බොහොම පුංචි විදිහට ගණන් ගන්න කෙනෙක් නෙමෙයි ඔහු. ඒ තනතුරු ඔළුවට ගන්න කෙනෙක් නෙමෙයි. මම දැකලා තියෙන ඔහුගේ ඔහු මේ බොහොම පල්ලෙහා මට්ටමේ මිනිසුත් එක්ක ජීවත් වෙන කෙනෙක්. ඒ නිසා වැරදි දෙයට කවුරු ඕන කෙනෙක් ඉස්සරහා වැරද්ද පෙන්නන එහෙම ඒ අර කෙලින් කතා කරනවා කේන්ති යන්නේ නැත්තේ නෑ. ඕත් එහෙම වෙන්නේ නේද? අසාධාරණ දේවල් දැකලා මේවා ඒ ගැන කතා කරනවා කියන්නේ තරහ යන කෙනෙක් තමයි ටිකක්. මේ අසාධාරණයට තරහ යනවා. දැන් සම්පත් නියෝජ සභාපතිතුමා මොන වගේ කෙනෙක්ද යහළුවෙක් හැටියට? සම්පත් කියන්නේ මගේ මම දේශපාලනේ මිතුරන්ම ගොඩක් ඉන්නවා. සම්පත් මම නම් දැකින බොහොම සංවේදී මිත්‍රයෙක්. සංවේදී මිත්‍රයෙක්. ඔහුට
තියෙන අත්දැකීම් සහ ගොඩක් කාරණා නිසා වෙන්නේ නැති. ඔහු බොහොම සංවේදී මිත්‍රයෙක්. ඒක නිසා ඔහු ගමෙන් ආපු මම වගේ කෙනෙක් විදියට මම දන්නේ මේ මිනිස්සුන්ට බොහොම ආදරය කරන මිනිස්සුත් එක්ක ජීවත් වෙන මිනිස්සු මතම දේශපාලනය කරපු කෙනෙක් විදියට බොහොම සංවේදී මම දන්නේ මේ වචනේ තමයි හුට දෙන්න පුළුවන් හොඳම නිර්වචනය බොහොම සංවේදී මිත්‍රයෙක්. සංවේදී මිත්‍රයෙක්. දැන් ඔබතුමාට ජෝර්ජ් වොෂින්ටන් ජොරාජ් කියලා කියන්නේ ඇයි? ජෝර්ජ් වොෂින්ටන් මේ අපි අපේ ගොඩාක් අවුරුදු 25කට විතර කලින් කතන්දරයක් ඔය පාසල් කාලේ කොහෙන් හරි හොයාගෙන ඉන්නවා. අපි පාසලේ අපිට අර පාඩම් කියවන්න දෙනකොට අපි එක දේවල් වරද්දලා කියවනවා. ඒකට හේතුව එතකොට හිනා වෙනවා. එතකොට සර්ට තරහ යනවා. ඉතින් අපි ඔහොම එක එක වර පාඩම් වරද්දලා කියවන එක කියපු දේ අන්තිමට ජෝර්ජ් වොෂින්ටන් කියන එක මම ජොරාජ් කියලා මම කිව්වේ හිතාමතාම කියපු දේ අවසානයේ ඒකේ මගේ කාඩ් එකක් බවට පත් වුණා පාසල් අවදී. පාසල් යන කාලේ කාඩ් එක? එතකොට නෑ කාඩ් නම් ගොඩක් තිබුණා. කාඩ් ගොඩක් තිබ්බා. ගොඩෙන් එකක් බවට පත් වුණා ඒක. අනිත් ඒ මොනවාද? ආ මං හිතන්නේ යුනිකාම කියාවි. ඔව් යුනිකාම කියයි මං හිතන්නේ ඔය තොරතුරු හම්බුනා නම් අනිත් ඒවත් මං හිතන්නේ දිනේ ප්‍රකාශ වේවි ගොඩක් දේවල් තියෙනවා. තොරතුරු ගොඩක් තියෙනවා. නමුත් සමහර වෙලාවට අර කාඩ් පැක් එකක්ම දැන් තියෙනවානේ බලන්න ගියාම නේ කාඩ් ගොඩක් තියෙනවා. ඒතොර කාඩ් දෙක තුනක් තමයි මට හම්බෙලා තියෙන්නේ තෝරන්න. දැන් කෙසේ වෙතත් සම්පත් නියෝජ්‍ය සභාපතිතුමා මේ ඔබ මේ හොඳ බොහොම දක්ෂ තාවයක් තියෙනවලු තොරන් හදන්න නේද? දැන් මේ වෙසක් එකේ හදනවා තොරණ. පොඩි කාලේ මං ඒ කියන්නේ පුරුද්දක් විදියටම කරපු දෙයක් ඔය කවුරු හරි කියලා තියෙන්නේ. මම පුංචි කාලේ ඉඳලා නිර්මාණශීලී කෙනෙක් කියලා තමයි අපිට ආරංචිය. ඒකයි මම ඒකත් එක්ක ඇහුවේ. ඔව් පුංචි කාලේ ඉඳලාම මම පුරුද්දක් විදියට දැන් අපි පුංචිම කාලේ වෙසක් කාඩ් වලින් ඉන්නේ තොරන් හදන්නේ. ඒ වෙසක් කාඩ් වලින් තොරන් හදන කාලේ ඉඳලා ඊට පස්සේ දිගින් දිගටම හැම වෙසක් එකක්ම මගේ ගේ ඉස්සරහම තොරණක් හදනවා පොඩි කාලේ ඉඳන්. ඒ තොරණ හදලා ඉතින් ඒකට වටපිටාවේ මගේ නෑදෑයන්ට ආරාධනා පත්‍රයක් හදලා දීලා ආධාර එකතු කරලා ඊට පස්සේ පාරේ යන්නේ නැටත් කියලා මේ අර කැට හොල්වලා ආධාර එකතු. එහෙම තිබුණා මේ පොඩි කාලේ ඉඳන් එහෙම ආසාවක් තිබුණා. ඉතින් ඊට පස්සේ මට මතකයි මම චිත්‍රය ඇඳලා අවුරුදු දෙකක් තුනක් විතර තොරන් හරි ගැස්සුවා. නිර්මාණය කරා. ඊට පස්සේ අම්බලංගොඩ ධර්මාශෝක විද්‍යාලයට ගියන් පස්සේ නේවාසික වෙන්න උනා අම්බලංගොඩ ඉගෙන ගන්න. ඉතින් ඒ කාලය තුළ ඊට පස්සේ මගෙන් ටිකක් මගහැරුණා ඒ තොරන් හදන වැඩේ. දැනුත් හැබැයි මේ පුළුවන් විදිහට සහභාගී වෙනවා. දැන් සල් දුන්නේ නැද්ද වීරසිංහ මන්ත්‍රීතුමා නේද? ඔව්. අර වීර කියලා කැලි දෙකක් තියෙන නිසා මට ඒ නම් දෙක පැටලෙනවා. ඩබල් වීර. දන්සල් ඉතින් අම අවුරුද්දෙම දන්සල් වලට සහභාගී වෙනවා. ඉතින් දන්සල් කියන එක ඉතින් බොහොම අපේ සිංහල චාරිත්‍ර අනුව බෞද්ධ දර්ශනය අනුව බොහොම ලබදී යන දෙයක්. ඉතින් දන්සල් වලට ගොඩක් උදව් කරනවා. හරි. එහෙනම් මේ දැන් සම්පත් නියෝජ්‍ය සභාපතිතුමා මේ අර නිර්මාණශීලී හැකියාවන් තියෙන නිසා බලන්න ක්ලේ භාවිතා කළා අපි දෙදෙනාටම දෙනවා නිර්මාණයක් කරන්න මේකක් මිත්‍රයාට පාස් කරන්න. මේ ක්ලේ භාවිතාවෙන් අපි සක්න කණ්ඩායමට ගීතයක් වාදනය කරන්න කියනවා. ගීතය අවසන් වෙනකොට නිර්මාණය කළා අවසන් වෙන්න ඕනේ. හැබැයි ඕකත් විවින්න ඕන. එක්ක නිර්මාණය කළේවල අපිට විවර පෙන්නන්නත් පුළුවන්. ඒ ආරම්භ කරන්න ඉස්සෙල්ලා එක පාරක් නලාව පිඹින්න. ඊට පස්සේ අවසන් වුණාට පස්සේ එක පාරක් වෙමි. හරිද? නිර්මාණ මාතෘකාවක් මක් වන්න අපිට කැමතිද? නෑ කැමති තමුන්ගේ නිර්මාණශීලීත්වය මේ යොදාගෙන ආරම්භ කරනකොටත් මේක පිඹින්න ඕනේ. ඔව් ඔව් පටන් ගන්නකොටත් අපි අර රේස් එකක් පටන් ගන්නකොට අර තියනනේ වෙඩිල්ලක් තියනනේ තකස්කා ඒ වගේ එක පාරක් පිඹින්න ඕනේ. හරිද? හරි. හරි.
හරිමේ හරිම මිත්‍රයෝ දෙන්නෙක් නේද දෙන්නම එක පාටම නිර්මාණය කරලා ඉවර වෙලා දෙන්නම නේද මේ නලාවත් පිඹලා අවසානයිත් කියලා කිව්වා සම්පත් නියෝජ්‍ය සභාපතිතුමා දෙන්න බලන්න මොකද නිර්මාණය කියලා මාවද හදුවේ ආ පැහැදිලි කිරීමක් කරනවා මාව හදුවේද සම්පත් නියෝජ්‍ය සභාපතිතුමා මාව ආදලා බොහොම ස්තුතියි මේ පාට පාට දාදලා නේද බොහොම ස්තුතියි මාව නිර්මාණයකට මේ යොදාගත්තට මේ අර ඉස්සරහට හදලා තියෙන තොරණට මාව ගන්න එපා තොරණ බලන්න කවුරුත් එනේ ගන්න නැති මේ මේ මිත්‍රාගේ නිර්මාණය දෙන්න බලන්න මොකද අර බොහොම පහසුවෙන් ඉක්මනට ඉවර කරගන්න පුළුවන් මේක පැහැදිලි කරන්න බලන්න මොකද්ද කියලා ඔක මේ අපි අමාත්‍යංශයේ තියෙන එක උඩ ඉඳලා පල්ලෙහාට යන අමාත්‍යංශයක් තියෙනවා අමාත්‍යංශයක් ඒතර උඩ ඉඳලා පල්ලෙහාටම යන අරමුණෙන් තමයි තියෙන්නේ බිමටම පිරමීඩ් එක ගීතයක් අහන්න කැමති සම්පත් නියෝජ්‍ය සභාපතිතුමාගෙන් මොකද්ද ඉස්සෙල්ලම කියන්නේ අසංග ප්‍රියමන්ත හිරු විකසිත වී ගීතය හරි අපි සමව බෙදයි ගත පන නලවන් රුධිර මව්ගේ ඉරට හැරි කුසගිනි දුරලයි ඉරුවික සිතවි මිය යන පොළොවේ සම සමව බෙදයි ගත පන නලවන් රුධිර මව්ගේ ඉරට හැරි කුසගින් සුරලයි
ගන්නත් පුළුවන් නේ දෙ කියන්නේ මේ කලා කටයුතු පැත්තෙන් හැකියාවන් රසක් තියෙනවා වගේ තමයි අපිට හිතෙන්නේ තියෙනතොලු අපේ පෞගිය පළාත් සභාවේ මන්ත්‍රීවරු 55 දෙනෙක් හිටියා මහමෙත්තම ඇතුළු 55 දෙනෙක් ඔව් ඒ 55 දෙනාගෙන් හොඳම ගායකයා තමයි සම්පත් අතුගෝරා මම දන්න අලුතෙන් අපේ මේ පළාත් සභාවට අලුතෙන් කණ්ඩායම තමයි මේ කට්ටියත් එක්ක කලා දක්ෂයන් තමයි දකින්න පුළුවන්කම ලැබුණා ඔව් ඔබතුමා දන්න විදිහට හොඳම ගායකයා ඔව් මම දැන් කලා කටයුතු අමාත්‍යවරයා විදිහට මට පුළුවන්කම තියෙනවා ඒකේ තෑග්ගකුත් දෙන්න ලබන විදිහට තෑග්ගකුත් දෙන්න මම වටේකටත් ඉදිරියට යවන්න නේ ඊළඟ වටේටත් දෙනස්කම් තියෙන දක්ෂ ගායකයෙක් පොඩි මේ ඇඟේ තිබුණ පොඩි හැකියාවක් ඉස්සර ඉඳලම ඉතින් මම ඔව් වේදිකාවක් يعني මම මේ ආපු ගමනේත් මම හිතනවා ලොකු දෙයක් මගේ ඇඟේ තිබුණේ හැකියාවල් වලින් ලැබුණා කියලා ලොකු ශක්තියක් ලැබුණා කියලා මොකද වේදිකාවක් සංගීත කණ්ඩායමක් තියෙන හැමතැනකම පොඩි කාලේ ඉඳන්ම වේදිකාවට නැගලා ගීත ගායනා කරනවා කැමති සමහරක් වෙලාවට සින්දුවක් කියන්න අවස්ථාව ලැබෙනකම් මම එළි වෙනකම් ඉඳලත් නහම්බෙච්ච වෙලාවල් තියෙනවා. මම ඉතින් අද දවසේ විශේෂයි වෙන වැඩසටහනේ සජීව නේද ජනතාවටම දැන් බලන්න අහන්න ගීතයක් ගායනා කරන්න තව ගීත දෙකක් ගායනා කරන්න අපි ඉක්මනින්ම වැඩසටහනේ විරාමයක් ලබාගෙන තව විස්තර කතා කරමු. වීරසුමන වීරසිංහ අමාත්‍යතුමා මේ අපි දැන් කතා කරලා මෙතුමාට ගීත ගායනා පුළුවන් කියලා එහෙම කිව්වා. දැන් මේ දැන් ක්‍රිකට් ගහන්න පාසල් කාලේ ඉඳන් කැමති නේ නේද? රණ්ඩු දබරක් තියාගෙන නේද කොහම හරි ගිහිලා ග්‍රවුන්ඩ් එක වෙන් කරගන්න යනවද ක්‍රිකට් ගහන්න පාසල් යන කාලේ? ඔව් දැන් මම අපේ පාසල මාතර නගර මැදේ තියෙන පාසල බොහොම සීමිත ඉඩකඩ ප්‍රමාණයක් තියෙන ළමයි 3000ක් විතර ඉන්ටර්වල් එක එළියට බැස්සන් පස්සේ හැරෙන්නවත් ඉඩ මදි. ඉතින් ඒක නිසා අපි ඉන්ටර්වල් එක වෙලාවටත් ඒ වගේම උදේ පාන්දර අපි ස්කෝල්ට යන පුරුද්දක් තුනේ කාලේ 7:00 කාලේ ස්කෝල් පටන් ගත්තා. අපි 6:00 ස්කෝලේ යන්න ප්‍රධාන හේතුවත් අපි ශ්‍රී ලංකාවන භූමියක් වෙන් කරගන්න. ඉන්ටෝල් එකට බෙල් ගහනකොටත් කට්ටියක් කැන්ටින් එකට දුවන්න කට්ටියක් හිටියා කැමටික් ගේන අනිත් කට්ටිය අතර ග්‍රවුන්ඩ් එකේ තනක් වෙන් කරගන්න. ඒ කාලේ ඉඳලම අපි ඒ දේ මැදිහත් වුණා. ඔව්. එතකොට මේ ඊට පස්සේ චැලෙන්ජ් කරලා ක්‍රිකට් ගහනවා. ඊට පස්සේ අර චැලෙන්ජ් එකෙන් පැරදුනා හරි දින්න හරි ගහ ගන්නත් ටයිම් එකක් හදා ගන්නලු නේද අර. ස්කෝලන කාලේ හැමදේම කරා. ඉතින් චැලෙන්ජ් කරලා ගහ ගන්නවා, පන්ති ගහ ගන්නවා. සමහරට අපි ලොකු පන්ති වලට චැලෙන්ජ් කරන අවස්ථා තිබුණා. ඉතින් එහෙම කාලයක් තිබුණා අපේ පාසල් ජීවිතයේ බොහොම සුන්දරම අවධියක් ඒ කාලේ. අපිට කැමතිද කියන්නේ ඔබතුමාට දැන් පාසල් කාලේ අපි හැමදෙනාටම පාසල් කාලේ කියන එක විශේෂයි. නමුත් ඔය අතරිනුත් ඔබතුමාට දැන් විශේෂ අවස්ථා මතක ඇතිනේ නේද? දැන් මේ ඊයේ වුණා වගේ මතක ඇතිනේ. අද දවසේ සිද්ධ වුණා වගේ මතක ඇති. ඒ වගේ සිදුවීම් කීපයක් කියන්න කැමතිද අපි? පාසලේ මම හිතන්නේ මම 84 තමයි සාන්තෝම සර යන්නේ. එළියට එන්නේ 94 තමයි සස්පෙල් කරන්නේ පළවෙනි පස්සයි එක. සකන්සයි එක 95 කරන්නේ. නමුත් දැන් ඉස්කෝලෙන් එළියට අවිලා අවුරුදු 20කට ආසන්නයි. නමුත් මේ ගත වෙච්ච අවුරුදු 30ම වගේ ඉස්කෝලෙත් එකටම බද්ධ වෙලා ඉන්නවා. ඒක නිසා මම හිතන්නේ එක සිදුවීමක් නෙවෙයි, සිදුවීම් ගොඩාක් තියෙනවා. ඉස්කෝලේ සම්බන්ධ හැම සිහිවටනයක්ම බොහොම සොඳුර සිහිවටනයක් මම හිතන්නේ අපේ ජීවිතයේ අත්දැකීම් ගණනක් එකතු කරපු එක නිසා එකක් දෙයක් නේ මහා විශාල අත්දැකීම් සම්භාරයක් තියෙනවා. අපි කැමති අර සාහිත්‍ය සමිතියේ වාර්තා ලියන්න නැතුව මේ ලියන්න අමතක වෙලාද අමතක කරාද නැත්නම් මොකද්ද කියලා දන්නේ නැහැ. වාර්තාව ලිව්වා වගේ කිව්වලු හැබැයි නේද? මොකක්ද ඒ වාර්තාව? අපේ අර සතියකට දවසක් තියෙන සාහිත්‍ය සමිතිය. ඉතින් ඒක බොහොම අර
පීඩාකාරී මානසිකත්වයෙන් ගැලවෙන්න හොඳ වෙලාවක්. ඒක නිසා පින්නත් සින්දු කියනවා ගොඩක් වැඩ සරහන් කරනවා. සාමාන්‍ය සිකුරාදා දවසේ නේද සම්පිට පාතන එහෙම නැද්ද? මගේ මතක හැටියට බදාදා අන්තිම පීරියඩ් එක තමයි තිබුණේ මට මතක හැටියට. මගේ මතක හැටියට බදාදා අන්තිම පීරියඩ් එක කොහොම හරි මම සාහිත්‍ය සමිතියේ ලේකම්වරයා. ඉතින් කොහොම හරි දැන් මට එදා වාර්තා පොත ගේන්න බැරි වුණා. වාර්තාව ලියාගෙන ගේන්න බැරි වුණා. මගේ ළඟ කොලේක තිබුණා. ඊට කලින් සමිතියේ න්‍යායපත්‍රය තිබුණා. ඉතින් මම ඉතින් මං යාළුවන්ට කිව්වා දැන් මාර වැඩේ. දැන් අද පීරියඩ් එකම අපිට මේ සාහිත්‍ය සමිතිය කරන්න වෙන්නේ නැහැ. ඒක නිසා මොකක්ද කරන්න කියලා කිව්වන් පස්සේ මං කොහොමද මට එක දෙයක් කරන්න පුළුවන්. මට න්‍යායපත්‍රයේ ගිහරේ න්‍යායපත්‍රයේ තියෙනවා. මට වාර්තාව හදලා කල්පනාවෙන් කියන්න පුළුවන් ලියලා තියෙන විදියට කියලා. ඉතින් කවුරුත් යාළුවෝ ගොඩක් උදව් කරා. හරි හරි වැඩේ හොඳයි. ඒතර දැන් අනිත් වරට සරහන් කරලා මම ඉතින් නැගිටලා වාර්තාව ලේකම්වරයා විසින් වාර්තාව කිව්වා නමෝ බුද්ධාය කියලා. කියලා බොහොම අපූර්වට වාර්තාව කියලා පාඩුණායින් පස්සේ වාර්තාව සම්මත වෙන්න ඕන. යෝජනා සම්මත වෙන්න ඕනනේ. සම්මත වෙන්නේ කුවෙන් පස්සේ මගේ මට මේක කරන්නයි කියලා උදව් කරපු හොඳම යාළුවා සම්මත කරගෙන නැගිටලා කිව්වා අපි පන්ති භාරයේ ගුරුතුමියට කිව්වා ගුරුතුමියනේ ලේකම්තුමා විසින් ඉදිරිපත් කරන ලද වාර්තාව සභාවට පෙන්වන්න කියලා යෝජනා කරනවා. මට පෙන්වන්න වාර්තාවක් නෑ. මට හිස්කොලයක් බලාගෙන මම කිව්වේ. ඉතින් එහෙම යාළුවත් හිටියේ අපි අතර. දැන් ඔහු වෛද්‍යවරු වවට වත් නෑ. වාර්තාව පෙන්වුවද? හිස්කොලේ පෙන්වුවද? නෑ පෙන්වන්න දෙයක් නෑ. ඉතින් පෙන්වන්න දෙයක් නෑ. ඉතින් සමිතිය එතනින් ඉවරයි. ලේකම් ධූරයේ තිබුණාද ඊට පස්සේ? මට මතක ලේකම් ධූරට අභියෝගයක් වුණේ නෑ. ඉතින් ඒ කාලේ ලේකම් ධූරයේ තිබුණා. ආගේ එහෙම ප්‍රශ්නයක් නෑ. කොහොම හරි වාර්තාව කියවපු නිසා නේද? හරි දැන් සම්පත් නියෝජිත සභාපතිතුමා විද්‍යා විෂයට කොච්චර කැමතිද? මම ගොඩක් කැමති. ඒ නිසා තමයි මේ ඉතින් මම ඔබතුමා දන්නව මොකක්ද අහන්න යන්නේ කියලා නේද? මට තේරුණා. සාමාන්‍ය විද්‍යාගාරේට මේ විවිධ දේවල් අපිට ගුරුවරුන් විසින් උගන්වනවා නේද? මේ පරීක්ෂණේ මේ මූලද්‍රව්‍ය දෙනවා මේ විදිහට. එතකොට මේ පුපුරන මූලද්‍රව්‍යයක් වතුරට දාලා මොකද උනේ? ධර්මාශෝක විද්‍යාලයේදී සිදුවීම. මේක සාමාන්‍ය පෙළද උසස් පෙළ පන්තියේද? උසස් පෙළ පන්තියේදී. උසස් පෙළ පන්තියේදී මමයි මගේ තව යාළුවෙක් හිටියා සඳුන් කියලා. විතර යාළුවෙක්. අපි දෙන්න හොඳම යාළුව දෙන්නෙක්. ඉතින් ඒ අපි දෙන්න ලැබ් එකෙන් ඇත්තටම මේ හොරෙන් ගෙනාවේ. හහ්. සෝඩියම් කැලේ හතරක් ගෙනාවා. හ්ම්. සෝඩියම් කැලේ හතරක් හොරෙන් අරගෙන ආවා. ඔව්. සෝඩියම් කැලේ හතරක් අරගෙන ඇවිත් අපේ මේ ක්ලාස් රූම් එකේ මේ තිබුණා මේ ඒක අපේ ක්ලාස් රූම් එකේ පරණ ලැබ් එකක් පරණ විද්‍යාගාරේ තිබුණ එකක් ඒකේ තියෙනවා සිංක් තියෙනවා ඒ වටේට හයි කරපු අපි ඒක මේ සිංක් වල තියලා වතුර වැටෙන්න සලස්සලා ඊට පස්සේ ඒක අපි හිතුවේ නෑ පුපුරයි කියලා. ඉතින් ඒ වුණාට අපි ඒක ඒ වෙලාවේ පිපුරුවා. සෝඩියම් කැලේ හතරම පුපුරලා මට තුවාල වුණා. සඳුට නම් තුවාල වුණේ නැහැ. මට තුවාල වුණා කොමාරි පන්ති තහනම් කරා අපි දෙන්නගෙම පන්ති තහනම් කරා. ඉතින් ඒක පුරණ ද්‍රවයත් එක්ක දඟලලා නේද මේ කොයි කාලෙ දුන්නේ මේ අවස්ථාව මේක ඒක 91 එකේ. ඔව් ඉතින් එතකොට ඒක සාමාන්‍ය නේද මේ පුරණ දේවල් සම්බන්ධ විවිධ ප්‍රශ්න තියෙන කාලයන්නේ නේද? එතකොට මේව පාසලේදී කරන්න පටන් ගත්තාම පාසලෙන් එළියට ගිහිලා විවිධ දේවල් කරයි කියලා හිතෙන්නේ නැති නේද? ඒ නිසා පන්ති තහනම් කරලා තියන්නදී පොඩ්ඩක් දඬුවමක් ඇටිට නේද? මාසයක් තහනම් කරා පන්ති. මාසයක් පන්ති තහනම් කරා. දැන් එතකොට සරුංගලේ ප්‍රශ්න තුනේ ඒ කාලෙමද? ඔබතුමා සරුංගල් යවන්න කැමතිනේ නේද? සාමාන්‍ය සරුංගල් වලට කැමති දැන් තමයි. සරුංගල් කාලයක් තියෙනවනේ සමාවෘද්දම සරුංගල් කාලය. වැඩි හිටියෝ මේ කුඩා දරුවෝ කියලා හේතුවක් නැහැ. ඔබතුමා සරුංගල් හදලා තියෙනවද පාසල කාලේ? අපි සරුංගල් හදනවට වඩා අර සරුංගල් යවනවට කඩාගෙන යන සරුංගල් ඒව හොයාගෙන පස්සෙන් දුවනවා. පස්සෙන් ගිහලා ඒවා යවන එක තමයි අපි වැඩි හදන්නේ. කොහොමද සරුංගල් හොයාගෙන කට්ටි එනවා හැබැයි නේද? ඔය මෙහෙම කඩාගෙන ගියා සරුංගලයක් හැදුවා හංගන් තියාගන්න බෑනේ සරුංගල් නේද? සාමාන්‍ය කාලෙන් කාලෙට තමයි මේ තරගෙන සරුංගල් හදනවන්නේ නේද? ඔව් දැන් මේ ඔය කියන්නේ මේ සම්පත් සිද්ධියක් වගේ මම මගේ සිද්ධියක් මේ කඩාගෙන මේ ඔය සරුංගල් වලට ඉස්සර මං හරි ආසයි මගේ මේ මගේ පොඩි කාලේ මගේ හොඳම විනෝදාංශයක් ඔය සරුංගල් හදන එක සහ යවන එක. ඉතින් ඒ සරුංගල් යවලා ගැට ගහලා තියලා මං ගෙදර එනවා. මේ සරුංගලේ අහසට යවලා ගැට ගහලා තියලා ගෙදර එනවා. ඔය අහසට යවලා කියන්නේ මේ ඔව් ගොඩාක් නූල් වලට නූලෙන් අහසට යවලා ඊට පස්සේ කොහරි ගැට ගහලා තියලා ගෙදර එනවා. දවසක් මගේ ගැට ගහලා තියපු සරුංගලයක් තව යාළුවෙක් නූල් කඩලා යවලා තිබුණා සරුංගලේ. ඊට පස්සේ
ඔය කියන්නේ මං ඒ වෙන යාළුවෙක්ගේ සරුංගලයක් අරන් ඇවිල්ලා හංගපු එකක් ඔය කියන්නේ ඔය කවුරු හරි කියලා තියෙන්නේ. ඒක තමයි නමුත් අපිට ආරංචි එකේ වෙන විදියකට ඒක. දැන් සරුංගලයට කොච්චර කැමතිද නම් කියනවනම් විවිධ අපිට අවශ්‍යතා තියෙනවනේ මේ 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 අපි කියන ටොයිලට් එකකට යද්දී යන්නේ නැළු ඕක පේන්නේ නැත්නම් නැත්නම් එතකොට මේ දින තැනට සරුංගලේ පේන තැනින් තියාගෙන තමයි උනේ ටොයිලට් එකට පවන්නේ. මේ අපි කුඩා කාලේ කරන දේවල් නේද විනෝදෙට. නෑ ඇත්තට මං ආසයි සරුංගලට ඒ කියන්නේ. ඒක මගේ මේ ලොකු පුංචි කාලේ මට ලොකුම දෙයක් මගේ කියන්නේ හොඳ සරුංගලයක් හදාගන්න ලොකු ආසාවක් තිබුණා. ඒ කියන්නේ ඒ දැන් මට ඒකට පොඩි දැනුමකුත් තිබුණා සරුංගල් හදන්න. ඔව් සමහර සරුංගල් විනෝදාංශල හැදුවට මේවා යවා ගන්න විදියක් නැහැ නේද? කුරිය ගන්නවා. ආන්න කුරිය ගන්නවා. හරියට හරියට. දැන් මට මෙහෙම ලස්සකට නෝ. ඔව් මට කුරිය ගහන්න නැතුව සරුංගලේ අර ඒකේ සරුංගලේ නූල් හදා ගන්න ඕනේ මේ විදියට ඒක පොඩි දැනුමක් තිබුණා. ඉතින් ඒ වටපිටාවෙම ඉන්න අය මගේ ළඟට එනවා මේ සරුංගලේ අර මේ දැනුම හොයා ගන්න. දැනුම හොයා ගන්න. ඒක තමයි දැන් දැනටුණා දැන් ඉස්සරහට සරුංගල් කාලේ නින්නේ නේද පොඩ්ඩක් මේ මේ පාසල යන අයට මේ කියලා දෙන්න පුළුවන් නේද ඔන්න නේද පුළුවන් ඒක තමයි දැන් මේ පාසල් යන කාලේ ඉතින් ඔබතුමා සාහිත්‍ය සමිතියේ හිටියා සාහිත්‍ය කටයුතු කරා ඔබතුමාලත් එහෙම කාර්දාක් සින්දු කියන්න පුළුවන් ඒ තියෙනවා සමහර උදවියට තියෙනවානේ විවිධ වචන කියන්න ටිකක් අමාරුයි ලියන්න කොහොමත් අමාරුයි ඥාණෝ වත් වචන නේද කියන්නත් සමහර අයට අමාරුයිනේ අපි දෙදෙනාටම පොඩි අභියෝගයක් දෙන්නටම තියෙනවා අභියෝගයක් මේක ලැබෙන්නේ සම්පත් නියෝජ්‍ය සභාපතිතුමාට මේක අපේ අමාත්‍යතුමාට මේ වචන දෙකක් තියෙනවා වාක්‍ය දෙකක් තියෙනවා මේක වේගෙන් කියාගෙන යන්න ඕනේ හරි දෙන්න මේක පාටද ඉස්සලා පළවෙනි වාක්‍ය පටන් ගන්න ඔබතුමාට වාක්‍යයක් තියෙනව නේද මොකද්ද වාක්‍ය පොළඟ පොළව පොඟලා හරි ඕක කියාගෙන යන්න ඕනේ වේගෙන් 15 සතාවක් විනාඩියකට 15 සතාවක් එහෙම විනාඩියකට 15 සතාවක් ඔව් කමන්නේ වේගෙන් කියාගෙන යන්න පොළඟා පොළොව පොඟලා හරි දෙවෙනි වාක්‍යය කියන්නවා මොකක්ද දෙවෙනි එකද චූටි ටීචර්ගේ චූටි ටෝච් එක මං හයියෙන් කියනවා චූටි ටීචර්ගේ ශබ්ද නගලා නෙමෙයි වේගෙන් හයියෙන් නෙමෙයි වේගෙන් නේ චූටි ටීචර්ගේ චූටි ටෝච් එක හරි දෙයක් ඕකේ තමයි නේද දැන් හරි ඔබතුමාගේ අවස්ථාව මොකද පළවෙනි වාක්‍ය සිංහල හොඳදලා උසස් පෙළ සිංහල කරේ අඤ්ඤා කොණ්ඩඤ්ජගේ ඥානපාල කොම්පඤ්ඤ වීදියේ මඤ්ඤොක්ක විකුණයි අඤ්ඤා කොණ්ඩඤ්ජගේ ඥානපාල කොම්පඤ්ඤ වීදියේ මඤ්ඤොක්ක විකුණයි ආව සම්පත් මන්ත්‍රීතුමාට දෙන්න බලන්න ඕක දෙවෙනි වාක්‍ය කියවන්න පුළුවන් ද කියලා වේගෙන් නේද නැසටිය දිග වාක්‍යන්නේ ඒක නේද අඤ්ඤා කොණ්ඩඤ්ජගේ ඥානපාල කොම්පඤ්ඤ වීදියේ මඤ්ඤොක්ක විකුණයි. හරි. දැන් එහෙනම් දෙන්නත් එක්ක මේ තරඟේ ඉවර වෙලා නලාවක් දීලා තිනව නේද අපි? ඒක දෙපාර වාදනය කරන්න ඕනේ. එකපාර. හරි. පාසල් කාලේවත් මේව කරේ නෑ නේද?
ඒකාල මේ මලා නෑ ඒ දාලා දුන්නේ අර ගොක්කොල උතලා ගොක්කොල වලින් අර සිල් වගේ හදපු නලා තිබුණා. ආ සමහර රට ප්ලාස්ටික් මේ බටින් ස්ට්‍රෝ එකෙන්ුත් හදනවා නේද? හදනවා තිබුණා. මේ පැපල් බටින් හදන නලා. පැපල් බටින් හදන නලා. මේ වෙතින් සේරම ඉතින් රට නලා තමයි දැන් ඉතින් ඉන්නේ. දැන් තියෙන රට නලා නේ. ඒ කාලේ වගේ නෙමෙයි නේ. හරි. දැන් අපි කැමති ඔබතුමාගේ ගීතයක් අහන්න මේ කුරුපාරේ. කැමති ගීතයක් කිව්ව නේද? බොහොම කැමති ගීතයක්. සාහිත්‍ය සමිති වලට එහෙම මේ සහභාගී වෙලා කලාවුල වලට එහෙම නේද සහභාගී වෙලා එනකොට අපේ අමන්තිතුමානම් බොහොම ගෑනු ළමයිත් එක්ක බොහොම අලුත් මිත්‍රත්වයන් ගොඩනගාගෙන එහෙමලු මේ අවසානයේ මේ දවස් ඉවර වෙන්නේ ඉතින් යාළුවෝකට හරි ඉරිසියයි නේද එහෙමද නෑ එහෙම විශේෂ තත්ත්වයක් නැහැ ඉතින් මොකද අපරාධින් එහෙම කතා බහ කරේ නැත්තේ අපි විස්තර කතා කරමු විරාමයක් අරගෙන නෝ පොලිටික්ස් බ්‍රේක් අපි මේ විරාමය ගන්න කලින් අර කතා කරේ මේ ගෑනු ළමයිත් එක්ක ඉතින් මිත්‍රත්වය නැති කරගන්නවා ඉතින් පාසල් යන කාලේ එහෙම විශේෂ යාළුවෝ ඉන්නවනේ නේද ඉන්නව නේද සම්පත් මන්ද ඉන්නව ඒකනේ එහෙම ඉතින් නැත්තම් වැඩක් නැහැ නේද ඔබතුමත් හරි මිත්‍රශීලීලු නේද ඔව් ඒක තමයි හොඳම යාළුවා කවුද පාසල් අවදී නම් මට යාළුවෝ ගොඩක් හිටියා
ඒනට අපිට විශේෂ යාළුවෝ තියෙනවා ජීවිතේ නේද? ඒ කියන්නේ ඔක්කොම යාළුවෝ තමයි. පාසල් වල දෙන පාසල් පාසල් කාලේ නම් මං හිතනවා අර මගෙත් එක්ක පන්ති තහනම් වුණ යාළුවා තමයි නිතරම ඔව් මගෙත් එක්ක නිතරම හිටියේ. ඒ කියන්නේ දුකේදී සැපේදී නිතරම හිටියේ සඳුන් තමයි. ඒ තමයි හොඳම ඒ හරි යාළුවෙක් නේද? ඔව් දෙන්නම එකට තමයි මේ යන්නේ ඉන්නේ ඒ පන්ති තහනම් වුණෙත් එකට. හා ඒ කාලේ තාමත් ඒ මිත්‍රත්වය තියෙනවද? ඔව් සඳුන් නම් කලක් ලංකාවේ හිටියේ නෑ. දැන් ආයි ලංකාවේ ඉන්නවා. ඒ යාළුකම තියෙනවා තමයි. තාම තියෙනවා නේද? ඔබතුමාගේ කොහොමද මේ? මම ඇත්තටම මම ගමේ ඉස්කෝලේ ඉගෙන ගන්න කාලේ හිටපු යාළු කණ්ඩායමක් හිටියා. මාතර ගියාට පස්සේ යාළුත් යාළු කණ්ඩායමක් එකතු වුණා. මම 84 මාතර ගියේ. එදා ඉඳලා අද දක්වාම එකටම ඉන්න යාළු කණ්ඩායමක් ඉන්නවා. විශ්වාස කරන්න අපි සාමාන්‍ය පෙළ පන්තිය දක්වා හැමදාම හිටියේ එක පන්ති එක පේළියේ. මොන හොඳ වැඩේ නරක වැඩේ කරා හිටියත් එහෙම යාළුවෝ 5 දෙනෙක් විතර කණ්ඩායමක් හිටියේ. අපේ පන්තියේම 42ක් හිටියේ. 42කම දෙන්නමත් එක වගේම හිටියා. අපි 5 දෙනා තමයි හැමදාම එක පේළියේ ඉන්නේ. ඒ 5 දෙනා සාමාන්‍ය පෙළ වලින් පස්සේ මම කලාංශයෙන් සස්පෙළ කරා, කට්ටියක් විද්‍යාංශයෙන්, තවත් අය ගණිතංශයෙන්, තවත් අය වාණිජංශයෙන් එහෙම බෙදිලා ගියා. නමුත් ඒ බෙදිලා ගියා වුණත් අදටත් දැන් ස්කෝලෙන් එළියට බහලා අවුරුදු 20ක් වෙනවා. අදටත් ඒ 5 දෙනා අද එකටම ඉන්නවා. එකටම ඉන්නවා. මේ කතා කරන මොහොතේ වුණත් එකටම ඉන්න යාළුවෝ කණ්ඩායම බලපත්. කවුරුන්ගේ නම් මොනවද කියලා කියන්නේ? එක්කෙනෙක් රවින්ද්‍ර ගජදීර කියලා යා ව්‍යාපාරික ශ්‍රේෂ්ඨයේ මාතර සංචාරක හෝටල් කර්මාන්ත කීපයක්ම තියෙන යාළුවෙක්. එක්කෙනෙක් යුදහමදා මේජර්වරයෙක් ජන්ත ප්‍රසාද් පෙරේරා. තව එක්කෙනෙක් ජයදනපුර විශ්වවිද්‍යාල රෝහලේ වෛද්‍යවරයෙක් ડોක්ටර් චම්ල කුලකොල සූර්ය. ඒ වගේම කපිල සෙන්රත් කියලා ඔහු අද මාංගේ දේශපාලන ශ්‍රේෂ්ඨයේ ඔහු දේශපාලන දේශ තනතුරක් දරන පුද්ගලයෙක් ඔහු ඉන්නවා. අපි 5 දෙනා සහ තමයි ප්‍රධාන වශයෙන් එකට හිටියේ. එකටම හිටියේ. අපිත් එක්කම හිටියේ තවත් යාළුවෝ ගොඩක්. එකට එක පන්තියක නේ අපේ 11 වසර ඒ කියලා පන්තියක් තිබුණා. ඒ කියන්නේ පහේ පන්තියේදී හැම පන්තියෙම ඉන්න හොඳම අය එකතු කරලා, ඒ කියන්නේ පළවෙනි දෙවෙනි තුන්වෙනි දක්වා හයවෙනි දක්වා එකතු කරලා එක පන්තියක් හැදුවා. ඉතින් අපි ඒ පන්තියේ හිටියා පහේ හයේ ඉඳලා. ඒක අමුතු පන්තියක්. ඒකේ හේ හිටියා. මේ වැඩකාරයෝ ඉන්න පන්තියක්. ඔක්කොම හැම ජාතියේම වැඩකාරයෝ හිටියා. දැන් ඒ 42 පුදුම බැඳීමක් තිබුණා. පුදුම බැඳීම. අදටත් ඒ 42ම එක විදියටම ඉන්න හැම ශ්‍රේෂ්ඨකම අය ඉන්නවා. ඉතින් ඒක මම දේශපාලන ශ්‍රේෂ්ඨ නියදකට ව්‍යාපාරික ශ්‍රේෂ්ඨ වෛද්‍යවරු ඉංජිනේරුවරු හැමදා ත්‍රිවිධ හමුදායම අය බොහොම හොඳ පන්තියක්. ඒක නිසා ඒ යාළුකම එහෙම තියෙනවා. බය නැතු ඕන ෆයිට් එකක් කරන්න පුළුවන් නේද? ඕන දේ රට අල්ලන්න පුළුවන්. ස්පීඩ් එකේ ડોක්ටර් කෙනෙක් ඉන්නවා නේද? අය යුදහමුදාවේ නම් එහෙම ඉන්නවා නේද? හෝටල් ශේෂ්ත්‍රයේ එහෙම ඉන්නවා නේද? අර රට යන්නේ කියනවා කියලා මේ අත්තිරිය වෝල් එකේ දැක්කයි කියන්නේ ඒ කාලේ යාළුවොත් එක්කද? රට යන්න කියලා? ඔව් රට යනවා කියලා කියලා අත්තිරියට. කවුද දැකලා තියෙනවා අත්තිරිය වෝල් එකේ ඉන්නවා. නෑ මට මෙහෙම මම රට යන එක නම් මට ඇත්තට මම රටවල් ගණනාවකට ගිහිල්ලා තියෙනවා. පාසල් අවදීදීම තමයි රටවල් දෙකක් පාසල් නියෝජනය කරමින් ගියා. මම බාල හොඳ දක්ෂ බාලදක්ෂ ව්‍යාපාරයක් විතර මම ජම්බරි දෙහිකට පකිස්තානයේ සහ තායිලන්තේ ගියා. රටවල් යන එක නම් මට අරුමයක් නෑ. මම රටවල් 25ක විතර දැන්ට ගිහිල්ලා තියෙනවා. මොකද උනට අත්තිරිය කතාව? අත්තිරිය කතාව ඒක තමයි මම දන්න කතාව. අත්තිරිය කතාව අපි 2007 මට මගේ 2007 ලෝක තරුණ උළෙල තිබුණේ වෙනිසූලාවේ. ඒකට ලංකා නියෝජනය කරමින් අපි කණ්ඩායමක් යන්න සූදානම් වෙලා අපිට වීසා බලපත්‍ර ලබා ගැනීමේ ප්‍රශ්නයක් පන් නැගුණා. අපි යන්න ලෑස්ති වෙලා රෙදි අරගෙන බඩු අරගෙන සේරම ආවා. අපිට ට්‍රාන්සිට් වීසා තිබුණේ ප්‍රංශේ හරහා. නමුත් ප්‍රංශ එම්බසියකින් අවසාන මොහොත දක්වා අපිට වීසා පිළිහෙන්න තියාගෙන ඉඳලා අන්තිමට වීසා රිජෙක්ට් කරා. ඊට පස්සේ අපි දැන් යන්න තියෙන දවස් ඊට පස්සේ ආයිත් ඉතාලි එම්බසියකින් ඉතාලි හරහා යන්න විසා ඇප්ලයි කරා. එතකොට අපිට ට්‍රැවල් අයිටනරියක් දන්නවා ගුවන් ගමනාන්ත සටහනක් ලබා දෙන්න ඕන අයිටනරියක් ලබා දෙන්න ඕන. අපිට එතකොට ඒ දවස්වල තිබිච්ච කාර් බලද්දී බොහොම අමාරුයි අයිටනරියක් ලබා දෙන්න. අපිට දැන් අපි සඳුදා තමයි යන්න හිටියේ ප්‍රංශය හරහා යන්න හිටියේ සඳුදා තමයි කොළඹ ආවේ. නමුත් සිකුරාදා තමයි උදේ යාළට අපි විසා රිජෙක්ට් කරලා වාර දෙන්න සිකුරාදා උදේ. අපි සිකුරාදා හවස ආයිත් වතාවක් බාර දෙනවා ඉතාලි එම්බසියකට. ඊට පස්සේ යාලා බාර දෙන්න පොරොන්දු වුණා සඳුදා උදේ. අපිට සඳුදා හවස 4 ගානට ෆ්ලයිට් එක තිබුණේ යන්න වෙනසුලා යන්න ෆ්ලයිට් එක තිබුණේ ඉතාලි හරහා 4 ගානට. නමුත් ඉතාලි එම්බසිය ගත් කරේ අපිට පාස්පෝර්ට් එක බාර දුන්නේ වීසා ගහලා බාර දුන්නා. නමුත් හවස එකහමාරට. අතර පැය දැන් මගේ අධිවේගී මාර්ග මොකක් වන්නා පැය දෙකක් දෙකහමාරක් තමයි තියෙන්නේ. අතර අන්තිමට ඒ ෆ්ලයිට් එක යන්න බැරි බව දැනගෙන වීසා රිජෙක්ට් කරලා තමයි බාර දුන්නේ. ඒතකොට අපි සතියක් කොළඹට වෙලා හිටියා. දැන් නැතුවර වීසා හම්බෙයි කියලා රෙදිමලු වැඳගෙන කතා වැත්ත. අත්තිදී මගේ යාළුවෙක් හිටියා. යාළුවෙක් ගෙදර මමත්
අපේ පළාත් සභාවයකට ඇමතිවරයා ඒජීසී පීඑස්සී ඇමතිතුම අපි දෙන්න තමයි එකට හිටි අපේ අපි නියෝජනය කරන්න තවත් කණ්ඩායමක් අපි තරක්නේ කණ්ඩායමක් එහෙම හිටපු ගමනක් තමයි ඔය කියන්නේ ඒකට තමයි මේ එහෙම මේ වගේ පාසල් යන කාලේ සිද්ධ වුණාම ඕක ඉතින් විවිධ වලට කාඩ් හදලා නේද විවිධ කාඩ් නිකුත් කරනවා ඊට පස්සේ නේද ඉතින් මේ විහිළුවට මොකද දැන් ඔබතුමා වීරස් බල වීරසිං අමාත්‍යතුමාට මේ යාළුවෝ මේ වැඩිපුර නික් නේම්ස් දාලා තියෙන මොකද ඔයාලට තරහ යන ටක් ගාලා නේ අඳුනගත්ත කාලය තුල මේ අපි දෙන්න තරහ වෙලා නැහැ තරහ වෙලා නැහැ. ඉතින් මලා සභාවද තරහ යනවා විවාදවලදී වාද විවාදවල තරහ යන වෙලාවත් තියෙනවා. ඉතින් ඒක සභාගාමී ඇතුළේ විතරයි. ඒක ඉතින් දැන් ඒ ඉස්කෝලේ යන කාලේ වෙච්ච දේවල් ඔය දැන් අපි දැන් තැම්පත් තලතුණා කට්ටිය. ඉතින් ඒක නේද පරණ කතන්දර. ඒක නේද අත්දැකීම් වලින් පස්සේ නේද? දැන් පරිණතයි. ඉතින් ඒවත් එක දැන් ඒක නිසා දැන් කතා කරන්න. දැන් ඕන දෙයක් මට තරහ යන්නේ නැහැ නේ. ආ තරහ යන්නේ. තරහ යන බොහොම අඩුයි. දැන් ඉතින් ඉස්සර තරහ යන ප්‍රමාණය දැන් අඩු කරගන්න වෙලා තියෙනවා නේ සම්පත. දැන් මං හිතන්නේ තරහ යන එක අඩු කරගන්න වෙයි මොකද මේ ශේෂ්ත්‍රේ ඉන්නකොට නේද? පළාත් සභාවේ වෙනදා අපි දකින වීරසුමන වීරසිංහගේ චරිතය දැන් පළාත් සභාව තුල කරන්නත් බැරි වෙයි මොකද දැන් ඇමතිවරයෙක් නේ. ඔව් අනිත් එක දැන් තියෙන කොච්චර මේ වගකීම් කොටසක් තියෙනවද විවිධ ඔව් වෙනදා අපි දකින්නේ බොහොම සටන්කාමී චරිතයක් පළාත් සභාවේ. ඒ සටන්කාමී චරිතය මහිතන් ටිකක් තැම්පත් වෙන්න වෙයි මේ ඇමති ධූරයත් එක්ක. ඒක තමයි. දැන් ඔබතුමා මේ ගීත ගායන ආසයි විවිධ ප්‍රසංග සංගීත සම්දර්ශන සංවිධානය කරලා තියෙනවා. ඔය අතරේ මේ මොකක් හරි වේගෙන රැවටුණාද මේ ගෑනු ළමෙක් හරි මොකක් හරි මේ රැවටිලා නැද්ද? මට නම් ඒක එහෙනම් ඒකත් කාඩ් එකක් වෙන්නේ නැති යාළුවෙක් දාපු නේද? රැවටිලා නම් නැහැ. දේශීය එකක්ද විදේශීය එකක්ද දන්නා? නෑ නෑ දේශීය විදේශීය කාඩුත් තියෙනවා. මේ මට දෙයක් තියෙන සංගීත සම්දර්ශන සංවිධානය කරලා තියෙනවා. කොහොම හරි සංගීත සම්දර්ශනයක් අතරේ ගෑනු ළමයෙක් කියලා වලලු දාපු පිරිමි ළමයෙක්ට රැවටිලා මේ අන්තිමට විහිළුවට ගුටි කන්න සිද්ධ වුණා කියලා තමයි ආරංචිය. ඔය 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 කතාවට හදන එකක් ඔය යාළුවෝ. ඔය කතාවට කියන එක. ඔව් යාළුවෝ කතාවට හදන එකක් ඔය. ඒක සත්‍යතාවයක් ඇති දෙයක් නෙවෙයි. කම අර අර මේ අර කාලේ ලංකාවේ හිටියේ නැතුව දැන් ලංකාවට ආපු යාළුවා නෙමෙයි නේද මේ කතා හදන්නේ. ඔය ඔය ගමේ යාළුවෝ. මේ ගමේ යාළුවෝ. හැබැයි ගමේ යාළුවෝ තමයි ගමේ විස්තර හොඳට දන්නේ නේ. ඔව් ඒගොල්ලෝ දන්නවා. ඉතින් ඒක මං ගැන ගොඩක් ඉතින් මට ආදරය කරන යාළුවෝ මං ගැන දන්නවා ගොඩක්. හරි. දැන් එතකොට මේ හරි එහෙනම් කියනවා මේකත් වැරදිද කියලා අම්පාරේ ගිහිල්ලා දවසක් වැවක නාන්න ගියාලු. බෝට්ටුවකත් ගියාලු. බෝට්ටුව පෙරළුණාලු. ඇත්තද කතාව? ඔරුවක්. ඔරුවක්. හරි. ඔරුවක් කියවකෝ. ඔරුවක් පෙරළුණාලු. පීනන්න. ඔව් පීනන්න බැරි දෙන්නෙකුත් දාගෙන මං වැව මැදට පැදලා ඊට පස්සේ කරදරයක් වුණා එදා අම්පාරේ. පීනන්න බැ. එතකොට පීනන්න බැරි යාළුව දෙන්නෙකුත් ඔරුවේ ගියා. ඔව් ඔරුවේ ගියා. ඒ යාළුව දෙන්නට පීනන්න බෑ. මම තමයි පැදගෙන ගියේ. ඉතින් ඔරු කරදරයක් නැතුව කොහොම හරි මං ආපහු ගෙනාවා ඒ දෙන්නව. ඒකත් ලොකු දෙයක් නේ නේද? එදා කරදරයක් වෙන්න තිබුණා සමහර විට ඔරුව යට ගියා නම් ඔරුව යට ගියේ නෑ. යට ගියේ නැති නිසා යාළුව දෙන්නව මං අරන් ආවා කොහොම හරි. හරි. දැන් එතකොට මේ වීරස ඔව් වීරසෙන මන්ත්‍රීතු අමතිතුමා මේ ඔබතුමාට මේ පුරුද්දක් තිබුණාලු මේ සාමාන්‍ය පාසල ක්‍රිකට් තරඟ වලට බොහොම කැමතිලු. බිග් මැච් කාලෙට පුදුමාකාර විදිහට පාසලට ආදරේලු. එහෙම හයේ පාරක් ගහපු ගමන් අනිත් කට්ටිය කොච්චර හුව තිබ්බත් ග්‍රවුන්ඩ් එකට දුවගෙන යනවා කියන්නේ ඇත්තද? බිග් මැච් තුනක් නම් තාමත් තියෙන ඒ සුණ සාම සනීප නැහැ. මම දැන් අවුරුදු 30ක් විතර තාම තියෙනවා. මේ ඡන්දය ඇස්සෙත් බිග් මැච් එක බැලුවා මම. ඒ කියන්නේ මේ ඡන්දය මහා දරුණුවට කියන වෙලාවට. ඒක නෝ ට්‍රැක්සල යනවද? සල්ලි හෙඩ් කලෙක්ෂන් එහෙම යනවද? ඒ කාලේ ගියා. දැන් කලෙක්ෂන් නැහැ. අපේ පර්ස් එකට තමයි කට්ටිය දින්නේ. හතත් වෙන්නේ නේ. ඒ කාලේ නම් හෙඩ් කලෙක්ෂන් ගියා. මේ හයි පාරක් ගහන පාරා නම් පාට් ග්‍රවුන්ඩ් ඇතුළට ගියේ නැහැ. නමුත් ඒ කාලේ අපි කොඩිය අරගෙන දඟලනවා නටනවා. 50ක් ගැහුවම 100ක් ගැහුවම විකට්ටයක් ගියාම ඉස්සෙල්ලම දුවන කණ්ඩායමේ කෙනෙක් බවට මම මෑතක් වෙනකන් හිටියා. ඔව්. මෑතක් වෙනකන් හිටියා. ඉතින් ඒක නිසා ඉස්කෝලේ තියෙන ඒ බැඳීම බිට් මැච් එකත් එක්ක තියෙන බැඳීම බොහොම දරුණු බැඳීමක් තියෙනවා. හරි. සම්පත් මන්ත්‍රීතුමා දැන් ඔබතුමාටත් මේ ඡායාරූප ගන්න බොහොම ආසයිලු. මේ විනෝදාංශයක්ද ඡායාරූප මේ ඡායාරූප කරන්නේ? ඔව් මම ඉස්සර මගේ පාසල් අවදීදී මගේ ළඟ තිබුණා මේ ෆිට් ෆෝකස් කැමරාවක් තිබුණා. මේ ඒ කැමරාවෙන් මම හිතනවා මම
ඔය සමාජ මෙහෙවර කියන එක පටන් ගන්නත් හේතු වුණා කියලා ඒ කැමරාව. ආ කැමරාව. කැමරාව ඒ කියන්නේ මාව ඒ ෆොටෝ ගන්න මම දන්න නිසා මට ලොකු ඉල්ලුමක් තිබුණා. ඉතින් මාව අරගෙන යනවා මලගෙවල් වලට මගුල් ගල් වලට ෆොටෝ ගන්න. මාව පොඩි කාලේ ඉඳලම නොමිලේම පින්තූර අරන්. නොමිලේම පින්තූර අරන් නොමිලේමත් සුද්ධ කරලා දීපු තැනුත් තියෙනවා. නොමිලේ සුද්ධ කරලා. ඔව් මගේ අතින් වියදම් කරලා සුද්ධ කරලා දීපු තැනුත් තියෙනවා. සමහර ලාවට ඉතින් මම පින්තූර ගත්තාම ඒ අයට රීල් එක දීලා මේ print කරගන්න කියලා කියනවා. එහෙමත් තිබුණා. මම උදව්වක් විදියට මම ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වෙලා මලගෙවල් මගුල්ගෙවල් සහ මේ අවශ්‍ය අවස්ථාවලදී ඡායාරූපගත කරන ඉස්සනා මම ඉදිරිපත් වුණා. ඒ කාලේ ඒකම පොඩි ආසාවක් තිබුණා. තාමත් තියෙනවද? ඔව් තාමත් තියෙනවා. මම හිතනවා ඒ තියෙන ආසාව මම හිතනවා මගේ ජීවිතේ ඈත් වෙන්නේ නැහැ කවදාවත් ඒ ඡායාරූප. ඒක සමීපයි නේද? සමීපයි. දැන් විරුසුමන වීරසිං අමාත්‍යතුමා මේ විනෝදාංශ මොනවාද පොත් එහෙම කියවනවද? ඔව් අදට දැනට තියෙන ලොකුම විනෝදාංශ පොත් කියවන එක තමයි. හා. කවිත් කියනවානේ. කවිත් කියන්න පුළුවන්. ගායනා කරන්න බෑ කියන්න පුළුවන්. කියමුද කවියක්? කියමු. කියමු. හරි. අපි කවියක් කියන්නේ ඉස්සෙල්ලා දැන් මේ කතා පොත් දෙකක් තියෙනවා. එකක් තමයි අපායෙන් උපායක් අනිත් එක වඳුරු ගැටේ. අපි විවිධ අවස්ථාවලදී සමහර දේශපාලකණීන්ට මේ වැඩසටහනේ අපි විශේෂාංග වැඩසටහනින් වැඩසටහනට වෙනස් කරනවා. ඉතින් අද දවසේ තියෙනවා මේ කතා පොත් දෙකක්. මේ කුඩා කාලේ අපි මේ කුඩා පන්තිවල විශේෂයෙන් කුඩා දරුවන්ට පෙර පාසලෙන් උඩට ගියාම පන්තියේ පාසලේ මුල් වසරවලදී මේ වගේ කතා පොත් කියවන්න තියෙනවා. මේ දෙදෙනාටම තියෙන්නේ කුඩා දරුවෙක් මේ අර වචන එකතු කරගෙන කියවන්නේ නේද? කුඩා කාලේ අපිට එකපාරටම විදිහට කියාගෙන යන්න බැහැනේ. ඉතින් වචන එකතු කරමින් වාක්‍ය හදාගෙන කියවනවානේ පොත් කියවනකොට. ඔබ දෙදෙනාටත් තියෙන්නේ ඒ විදිහට මේ කතා පොතේ එක පිටුවක් හරි පිටුවකින් භාගයක් හරි කියවලා පෙන්නන්න. පොඩි ළමෙක් විදියට. ඔව් පොඩි ළමෙක් බොහොම අමාරුවෙන් මේ වචන එකතු කරගෙන කියවන ආකාරයට කියවන්න ඕන. සම්පත් මන්ත්‍රීතුමා මුලින් අවස්ථාව ලබා ගන්නවාද? ඔබතුමාට තියෙන්නේ වඳුරු ගැටේ පොත නේද? හරි. මුල් පිටුව මත තෝරගෙන තියෙන්නේ. පිටුවක්. හරි. කමක් නැහැ. ලෑස්තිද? කවුද ඉස්සලම අවස්ථාව ලබා ගන්නෙ? අමතුමා සම්පත් ගන්න. එහෙනම් නලාව එකපාර පිවිල පටන් ගන්න. නලාව හල් පටන් ගන්න. අනේ නමු නමු. මට නම් හරිම ආතයි. වඳුළු පොඩ්ඩා උඩ පනින්න උනා. කැලෑ දේවාලය තිබෙන්නේ හරියටම කැලේ මැද්දේ. කැලෑ ගම සිට ගව් පහක් පමණ ඇත. ගමනට දින දෙක තුනක් ගත වෙනවා. යන්නට දින නියම කරගත්තා. ගමනට අවශ්‍ය කෑම බීම සීතලට පෙරවීමට රෙදි කොට්ට පැදුරු ආදිය සියලු දෙනාම පිළියෙල කරගෙන ගමනට පිටත් වුණා. පොඩි ළමෙක් නම් වගේ කියන්න බෑ ඒක. හරි. කමල් පොඩි ළමයි ලොකු වෙලා. පොඩි ළමයි ලොකු වෙලානේ. හරි. ඔබතුමා අවසාන ලබා ගන්නවද? අපායෙන් උපායක්. හා හා හා. කෝ අද යම ලොවට නල ලොවින් පැමිණි නලයෝ යම ලජ මාඩින් ගුගුලන්නට විය. අල ගිනිමැලය ළඟ සිටින්නේ ඒ අය තමා තාමීනි. යමපල්ලෝ කියන්නට ඌහ. වහාම ඔහුන් මෙහි ලැගෙන එනු. හා හා ඇයිද තොපට මෙහාට එන්න උනේ? හරි. දැන් ඔය ඔය හා 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 හෝ 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 කියලා අපාය උපාය තියෙනවනේ දෙකොටස. ඕක පුළුවන් ද ටිකක් මේ අපි නාට්‍යයක දැන් කියන විදිහක් තියෙනවා රංගපාල දෙබසක් විදිහට පුළුවන් ද ඉදිරිපත් කරන්න. දෙදෙනාටම ඕන එකතු වෙලා ඒක කරන්න පුළුවන්. යාළුවෝ දෙන්නත්. කුයි මේ මේකද? අපාය. ඔව්. මම යමරාජ. ආ යමරාජ. ඔයා යමපල්ලෝ.
යම රජයි දැන් චරිත දෙකක් මේ මේ තෝරාගෙන තියෙන්නේ නේද? යම රජා සහ යම පල්ලා. හරි. යම පල්ලා. පොඩ්ඩක් අපඩ පල්ලා හරිද? හරිද? හ්ම්. මම පටන් ගන්නවා මේ කියන්න. හා හා හා. කෝ අද යම ලොවට නර ලොවෙන් පැමිණි නරයෝ. අර ගිනිමෙල ළඟ සිටින්නේ ඒ තමා ස්වාමීනි. වහාම ඔහුන් මෙහි රැගෙන එනු. හා හා. ඇයිද තොපට මෙහාට එන්න උනේ? නැහැ ස්වාමීනි. දේශපාලනය කරපු නිසා. හරි. ඉතින් ඒක තමයි ඊළඟ පෑමනේ. අපි පොඩ පොඩ රංගපාන්න පුළුවන්. හැබැයි ඔබතුමා මේ ටෙලිනාට්‍යයක මේ අවස්ථාව රංගපාලා තියනවා නේද? ඔව් ටෙලිනාට්‍ය තුනක රංගපෑවා. ටෙලිනාට්‍ය තුනක. එක ටෙලිනාට්‍යයක් නම් අතුරු දහන් වුණා. අතුරු දහන් වුණාද? හරි. අනිත් ටෙලිනාට්‍යය. ටෙලිනාට්‍ය මම රංගපෑවා රන්තරු ටෙලිනාට්‍යයේ රංගපෑවා. ඊට පස්සේ වීදි පහන් ටෙලිනාට්‍යයේ රංගපෑවා. ඒ කියන්නේ රංගපෑමේ දක්ෂතාවයක් තියෙනවා නේ ගීත ගන්න කලා කටයුතු වලට හොඳ හැකියාවක් තියෙනවා. දැන් අර කවිය සූදානම්ද? පස්සේ කියනවද? දැන් කියනවද? තව ටිකකින් කියමු නේ. තව ටිකකින් කියමු. දැන් මම අහන්නේ හිටියේ යාළුවෝ දෙන්නානේ දැන් අපි ගීතයක් අහන්න ඕනේ ඔබතුමාගේ සම්පත් වංශතුමාගේ අත්ත දකුණු අත පොඩ්ඩක් මෙහෙම කැමරාවට පෙන්වන්නකෝ සම්පත් වංශතුමා. මේ කොච්චර මෙමුණාද කීයක් පටි බැඳලා තියෙනවද මොනවාද ඔය මොනා කියන්නේ තමුගේ ආගම සම්බන්ධයෙන්ද නැත්නම් සමර ෆ්‍රෙන්ඩ්ෂිප් බෑන්ඩ් මෙදානවා ඇති නේද? මෙතන තියෙනවා ගර්ල් ෆ්‍රෙන්ඩ්ලා දෙනවා එක එක බෑන්ඩ් නේද? ඒවා දානවා. එකක්වත් නැහැ ඒවා. ඒවා එකක්වත් නැද අපරාදේ. මෙතන තියෙන්නේ ඇත්තරම මේ මට හරි ආදරේ අපේ ගමේ පන්සල් හැම එකේම අපේ නායක හඳුරු ස්වාමින් වහන්සේලා. ඉතින් ඒ ආශිර්වාදය නිතරම ලැබෙනවා. ඉතින් පන්සලට ගියොත් හොඳ හැම වෙලාවකම පිළිතුරු ආශිර්වාදත් නුලක් ගැට ගන්න අමතක කරන්නේ නැහැ නායක හඳුරු. ඉතින් ඒක හැම වෙලාවෙම ලැබෙනවා. ඒ වගේම ඉතින් මම හිතනවා අපි කතරගම දෙවියන් පිළිබඳව මම ලොකු විශ්වාසයක් තියෙනවා. ඉතින් කතරගම දෙවියන් ගැන තියෙන විශ්වාසය නිසා බැඳගත්ත බැඳපු කීපෙකුත් තියෙනවා මෙතන අපි. හරිද? ඕවා ගලවෙනකන් ගලවන්නේ නැද්ද? නැ ගලවනවා සමහර ලාවට. දැන් මේකේ මේ මේක මේ ගැලපෙන්නේ නැති වුණාන් පස්සේ ගැලපෙන තැනකට විතරනේ මේක තියාගන්න පුළුවන්. හා හා. නොගැලපෙන තැනකදී ඉතින් ගලවන් සිද්ධ වෙනවා. හරි. දැන් අපි ගීතයක් අහමු සම්පත් මන්ත්‍රීතුමාගෙන්. ඊට පස්සේ අපි කැමැති අමාත්‍යතුමාගෙන් උත් දැනගන්න. ඔබතුමාගෙත් ඒ වගේ තියෙනවා නේද? මම හිතන්නේ පන්සලේ පිරිත් නූල ඔය වගේ නේ දේවාලෙන් ලැබෙන ඒවා නේ ඔක්කොම තියෙනවා නේ ආශිර්වාද. හරි. ගමට කලින් දකින්නේ මහා මායාවෙනි කවදා
මන පද වේවා ඌ මඳුබ කැවිලෙන පහන් වැටන්සේ තුන් සිත නිවි සැදේවා මතු උපදින සසරේ විශාකාව වී මෙත් මග නිත් අමු වේවා විරාමයක් ලබා. හොඳයි මං අපි දැන් සම්පත් මන්ත්‍රතුමාගේ අපි ගීතය ඇහුවා. දැන් අපිට අවස්ථාව තියෙන්නේ මේ වීරසුමන වීරසිංහ අමාත්‍යතුමාගේ ඉස්සලම මම දැනගන්න කැමති මේ අපේ මේ පිරිත් නූල් තියෙනවා පෙන්වන්න බලන්න අපි කැමති ඒකේ සමීප රූපය දකින්න. නමුත් මේ විශාලට අපිට සාමාන්‍යයෙන් මේ කාන්තාවගේ අර පබළු මාලයක් වගේ ලොකු මේ ආභරණයක් වගේ එකක් තියෙනවා. ඒක මොකද්ද? නෑ මෙහෙම ජුවනක මම ස්කුලන කාලේ ඉඳලම මේ කරේ අතේ මොන හරි දෙයක් දාන්න බොහොම ආසයි. ස්කුලන කාලේ හරි ඉති සදයි. ඒක නිසා මට මතකයි මේ ඔල්ලෝසි බඳපු අතේ පොඩි කළු නූලක් බඳගෙන හිටියා. ඒකත් අහුවෙලා ගැලවුවෙන් පස්සේ කකුලේ නූලක් ගැට ගහගෙන හිටියා. කකුලේ නූලක්. කකුලේ. ඉතින් එහෙම එක පුරුදුනේ අභ්‍යහි වීම තුනේ. ඉතින් දැන් මේ අතේ දාගෙන ඉන්නේව නම් මම දන්නේ මේ පිරිත් නූල් කිහිපේ හැරෙන්න අනිත් කිසිම දෙයක් එහෙම විශ්වාසයන් නැදෙහෙලි මත දාන දේවල් නෙවෙයි. මම අතනම විදේශ රටකට ගියන් පස්සේ සමුරු සිහිවටනයක් විදිහට තමයි ගොඩක් දේවල් දාලා තියෙන්නේ. මේ තියෙන දේවල් හැම දෙයක්ම වගේ හැම රටරට වලින් ගත්ත දේවල් තමයි මේ අතේ තියෙන්නේ. එකපැත්තකින් හැම ජාතියෙම හැම රටකදීම මක් හරි දෙයක් ලස්සන දෙයක් දැක්කදී ඒක අතට දාගන්න ගැලපෙන දෙයක් කියලා හිතනොත් දාගන්න. ඒක දැන් මට දැන් ඒක නැතුවම බැරි වගේ. ලෝකේ වට එහෙම කිව්වොත් එහෙම මෙතෙන්ට විතර වෙනකම් බෑන් තියෙන්නේ. නෑ ඉතින් අවශ්‍ය ප්‍රමාණය විතරක් තියෙන පරණේ වට යන්න කියනවා. ආ පරණේ වල යන්න කියනවා. හැබැයි හොඳ නෑ ඒවනේ. ඒවා සිහිවටින පරණ දේවල් සිහිවට හැටියට ඔය ගලවල විසි කරන්න නැතුව තියාගන්න නේද? මේ තාතේ හොඳ සිහිවටන සියල්ල තියාගන්නවා. අනවශ්‍ය දේවල් අයින් කරලා තමයි යන්නේ. දැන් අමාරු ජීවත් වෙන්න. ඔක්කොම කුණු කොටවල් තියාගෙන තමාරු නේද? හරි. දැන් ඔබතුමා සාමාන්‍යයෙන් මේ දවස ගත වෙන්නේ කොහොමද? දැන් විවිධ වගකීම් තියෙනවා තමයි කියන්නේ. නමුත් අපිට සාමාන්‍ය ජීවිතයක් තියෙන්න ඕනේ. පෞලියයත් එක්ක වෙලාවක් වෙන් කරගන්න ඕනේ. කොහොමද ඒක හදුවේ? ඔව් යුවනිකා මෙහෙම දේශපාලඥයෙක් අපිට පෞද්ගලික ජීවිතය කියන කොහොමද? යුවනිකා සමාජ ජීවනේ යුවනේ මට මේ යුවනිකා කියන කැලමට මොන මතක් වුනේ? මේ පෞද්ගලික ජීවිතය කියන දේශපාලඥයන බොහොම ලොකු ප්‍රශ්නයක්. ඉතින් මේ කාලකල්පනා කරගන්න එක බොහොම පළ බොහොම ප්‍රශ්නයක්. මම මගේ මෑත කාලේ තමයි විවාහ ජීවිතය ඇතුළත් වෙන්නේ. දැන් අවුරුදු දෙකම ආරම්භ තුනකට විතර කලින්. ඉතින් එතෙක් මට එහෙම ලොකු ප්‍රශ්නයක් තිබුණේ නැහැ වෙලාව කලමනාගෙන. දැන් ඒක ප්‍රශ්නම දැන් සම්පට්ට දැන් ඉදිරියේ සම්පට්ටත් ඒක තේරෙවි කොහොමද කියලා. මගේ ජීවිතේ මම ජීවත් වෙන්නේ ගෙදර. මම දැන් අවුරුදු 17ක් දේශපාලන මන්ත්‍රීවරයෙක් ඉදිරියේ හිටින මම ගමෙන් ගෙදරින් මහ ගෙදරින් එළියට කොහෙවත් ගියේ නැහැ. ඉතින් හැමදාම උදේ ගේ පටන් ගෙදර වටන් ගන්නේ සමහර විට උදේ 4ට 5ට ගෙදර ආවත් උදේ 6:30 මාර වෙනකොට කවුරු හරි ආවිල්ලා ගෙදර තට්ටුවට තට්ටු කරනවා මොන හරි උදව්වක් ඉල්ලගෙන ආපු කෙනෙක්. ඒක නිසා හැමදාම මගේ මතක ඉතිහාසයේ හැමදාම උදේ පාන්දර වැඩවස පටන් ගන්නේ කවුරු හරි ආවිල්ලා කතා බහ කරන දවසක. උදේ පාන්දර ගේම් පිටත් වුණත් හැරෙන්න හැමදාම උදේ 6:30 මාර වෙනකොට කවුරු හරි කෙනෙක් එනවා. ඉතින් එයාගේ අවස්ථාවෙන් උදව්ව කරලා තමයි දවස පටන් ගන්නෙ. එතනින් එහා දවස පුරාවට මම දන්නේ දිස්ත්‍රික්කේ පුරාවට පහුගිය කාලේ හැම ක්‍රියාකාරකම්ම සහභාගී වුණා. පළාත් සභාවේ සහ ජාතික මට්ටමේ තියෙන කටයුතු වලට ජාත්‍යන්තර කටයුතු වලට මම සහභාගී වුණා. දැන් මට තියෙන ගැටලුව වෙන්නේ මට මේ දැන් තියෙන කාර්යබහුල තත්ත්වයන් එක්ක මේ තියෙන විශේෂංශ අමාත්‍යංශ කාර්යබහුලත් එක්ක විශේෂයෙන් පළාතේ දකුණු පළාතේ දිස්ත්‍රික්ක තුනක් පාසලකම් කොටස 47ක් මේ හැමතැනකම ශ්‍රේෂ්ඨයේ රාජකාරියක් තමයි මගේ අමාත්‍යංශ තුල පැවරෙන්නේ. ඒක නිසා කලමනා කරන්නේ වහා බරපතල විදිය අර්බුදයක් බවට පත් වේ. නමුත් මගේ දවසම ගත වෙන්නේ පොදු වැඩත් එක්ක පෞද්ගලික ජීවිතේ පෞද්ගලික කටයුතු සඳහා විශේෂයෙන්ම අපි අවිලි ආර්ථිකත් එක්ක ජීවත් වෙන ආර්ථික පරිසරයක් අපේ ගෙවල් පරිසරයේ තියෙන. නමුත් විශ්වාස ගන්න අවුරුදු 17ක් තුළ මම අඩුම ගානේ මගේ පෞද්ගලික ජීවිතයේ ආර්ථික මට්ටම අඩුම ගානේ ඉඩම කඩමක වැඩක් ඉගෙන ගන්න හොයන්න බලන්න තේපලයක් ඉඳන් දළු කඩලා කඩා ගන්න
එක විනාඩියක්වත් කැප කරන්න ඉඩකඩක් හම්බුනේ නැහැ. ඒ තරමට මම පොදු කාර්යයට වෙන් කරේ. ඒක නිසා ඉදිරියටත් මම විශ්වාස කරනවා මට මේ පෞද්ගලික ජීවිතේ බිරිඳ අම්මා සහෝදරයන් ඇතුළු ඒ අයත් එක්ක ගත කරන කෙටි වියකේ හැරෙන්න කෙටි කාලේ හැරෙන්න එහෙම ඉඩකඩක් හම්බෙන්නේ නැහැ. ජීවිතේම පොදු කාර්යතා කටයුතු සඳහා කැප කරලා තියෙන්නේ. සම්පත් අත්කර මන්ත්‍රීතුමා මේ ඔබතුමාගේ සාමාන්‍ය ජීවිතයේ දවස කොහොමද ගත වෙන්නේ? ඔබ තම විවාහ වෙලා නැහැ. දැන් ඉදිරියේදී විවාහ වෙන්න බලාපොරොත්තුවක් තියෙනවද? උපසභාපතිවරයා වෙනකම් හිටියේ මේ තනතුරක් ලැබෙනකම් හිටියේ බලාපොරොත්තු වෙනවද? විවාහ වෙන්නද? මේ අවුරුදු පහ තුළ ඒක දේවල් වෙනවා අපි. යාළුවෝ තමයි ඔක්කොම කියන්නේ නේද? දැන් මේ හොයනවලු මේ දවස්වල. හොයන ඉන්නවා ඉතින් ගොඩක්. ඉන්නවද කෙනෙක්? හරි සම්බන්ධ වෙන්න. ඒ යා තමයි දන්නේ. ආ යා තමයි දන්නේ. හරි. කියන්නකෝ මේ විස්තර කොහොමද දවස ගත වෙන්නේ? ගෙදර ඉතින් ගොඩක් වෙලාවට මම ඇත්තටම මට ලොකු පහසුවක් මගේ අම්මයි තාත්තයි මං වෙනුවෙන් ගොඩක් දේ කැපකිරීම කරා පහුගිය කාලේ පුරාම. මොකද පවුලේ ඒ විරුද්ධ ෆැක්ට් තිබුණා නේද ඔබතුමා මේ ශේෂ්ත්‍රයට දේශපාලන ශේෂ්ත්‍රයට ආවතින් මෙම මුලදී නම් ලොකුම කැමැත්තක් තිබුණේ නැහැ. නමුත් පස්සේ ඒ අය ගොඩක් මට උදව් කරා. අම්මා තාත්තා මගේ බාප්පලා ඒ පවුලේ සියලු දෙනා මගේ පවුලේ අනිකුත් පවුලේ බාප්පලා නැන්දලගේ දරුවන් ඒ නංගිල මල්ලිලා ගොඩාක් මට උදව් කරා. යාළු හැමදෙනාම උදව් කරා. උදව් කරපු නිසා තමයි මෙතන මේ තරම් දුර ආවේ. ඉතින් මං හිතනවා අපිට දේශපාලනයට ගැළපෙන ආර්ථික පරිසරයක ඉඳපු පවුලකුත් නෙමෙයි අපි. මගේ තාත්තා පොලේ වෙළඳන් කරපු වෙළින්දෙක්. ඉතින් එහෙම ආර්ථික පරිසරයක ඉඳලා පළාත් සභාව දක්වා ආපු ගමනේදී මං හිතනවා මම මගේ කැපවීම තමයි. මොකද මම ජයග්‍රහණයක් නේ තමගේ ජීවිතේ. ඔව් මම ගොඩක් දැන් අපි දෙන්නම් මං හිතන්නේ බොහොම නිදා ගන්න කාලේ බොහොම අඩුවෙන් නිදා ගන්න දෙන්නේ අපි දෙන්නම. සාමාන්‍යයෙන් හැමදාම රෑ 1 2 12 1 2 3 4 වෙනකන් මිනිස්සුන්ගේ දුක සැප හොය හොය අපි ඇවිදින්න පුරුදු වුණා. ඉතින් මං හිතනවා දැනුත් උදේ පාන්දර පටන් ගත්තාම පෞද්ගලික ජීවිතයක් කියලා දෙයක් අපේ ජීවිතයේ කාලයක් නැති තරම් පෞද්ගලිකව අපිට වෙන් කරගන්න කියලා කාලයක් නැති තරම්. මොකද මිනිස්සු වෙනුවෙන්ම හැමදේම පුදු ඒ පුළුවන් තරම් ඒ කාලේ කැප කරමින් ඉන්නවා. ඒ නිසාම තමයි ඔය දැන් වීරසෝන මන්ත්‍රීතුමා කියන විවාහය කියන දේ ඒ ගැන නොසිතා ඉන්නත් ඒ ගැන එක හේතුවක් උනේ. නැතුව මේ ආදරෙන් මේ තරුණ කාලේ ඒ කියන්නේ පාසල් යන කාලේ එහෙම පැරදිලා ඒ අත්දැකීම් නිසා නෙවෙයිනේ. නැතුවමත් නෙවෙයි. නැතුවම ඒක හැමෝටම තියෙනවනේ ඒ වගේ අවස්ථා නේද? අර ඕස්ට්‍රේලියාවේ කතන්දරකෝ ඕස්ට්‍රේලියාවේ කතාවක් තියෙනවද? කියන්නේ ඕස්ට්‍රේලියාවේ ආදර කතාවක්? නෑ නෑ මේ කියන්නේ මේ විවාහය මගේ දේශපාලන ජීවිතේ නිසා මට වෙච්ච ඒක කියලා hina වෙනවද දැක්කත් නේ? මගේ දේශපාලන නිසා මට වෙච්ච අහිමිවීමක් ගැන මේ කියන්නේ. ඒ කියන්නේ පාසල් ජීවිතේ තිබුණු සම්බන්ධයක් අහිමි වුණා මේ ඒ ළමයා ලංකාවෙනුත් ගියා යන්න. ඉතින් ඔයගේ ඒ ගැන තමයි පාම වෙලා ගිහිල්ලා නේ. එළමයා බලාගෙන හිටියා ඉතින් මම දේශපාලනේ කොයි වෙලාවෙ හරි නවත්තයි මේක පිළිවෙලකට එයි කියලා. නමුත් දේශපාලනේ හැර දැන් පස්සේ වෙන්නේ අපරාධේ කියලා. ඇයි අපරාධේ යන්නද? දැන් කතා කරලා එන්න කියන්නත් බෑ. දැන් විවාහ වෙලාද? නෑ ඒ කියන්නේ මට යන්න වෙයි සමහරට හැමුණොත් ඒ නිසා ඒ ගැන නොසිතා මගේ වැඩ කොටස මම ජනතාව වෙනුවෙන් කරන්න මට වගකීමක් දීලා තියෙනවානේ. මම ඒ වගකීම ජනතාව වෙනුවෙන් කරමින් යනවා. ඉතින් කවදා හරි ජීවිතේ ආදරේ වටින්නේ නැද්ද? වටිනවා. ජීවිතේට ආදරේ ඕන තමයි. නමුත් දැන් මට සිදු වෙලා තියෙන්නේ ඒකට කාලය සොයා ගැනීම ප්‍රශ්නයක් තියෙනවා ඇත්තටම. ඉතින් සමහර වෙලාවට මට හිතෙනවා මට මේ වෙනුවෙන් වෙන් කරන්න කාලයක් නැති වුනහම ප්‍රශ්න ඇති වෙයිද කියලා මට බයක් තියෙනවා. ඉතින් ඒක නිසා තමයි දැන් අනිත් එක මම දේශපාලනය කරන අයගේ ජීවිතවල දැකලා තියෙනවා. විවාහ ජීවිත සහ ගත කරන ජීවිත ඒවයේ අභ්‍යන්තර දේ පිළිබඳව මම ඉතාම හොඳින් දන්න කෙනෙක්. ඒ නිසා මම ඒ තැනට ඒ ජීවිතේ පත් කරගන්න මට බයක් තියෙනවා. ඉතින් ඒ බය නිසා තමයි මෙච්චර මගේ ජීවිතේ මම මේ මිනිස් වෙනුවෙන් කැප කරන්න තීරණය කළා. හරිද? අර ගෑන ළමයිගේ හිත රිදුනා කියලා දුක නැද්ද? එහෙම තුනා තමයි. ඒක හිතනවා තමයි. හරි. අපි එහෙනම් කවියක් ගාමුනේ මොනවා කරන්නද? අපි නෑ අපි ඔබ ගීත ගානක් කරන විතරක් ඔබතුමා ඔය මයික් එක හොදාගන්න. කවියක් කියපු කාලයක් මතක නැහැ. අපි කට්ටි කට්ටි එකතු වෙලා ඉන්න වෙලාව තමයි කවියක් කිව්වේ. මම හිතන්නේ මේ අපේ මේ දේශපාලනට අපිටත් ගැලපෙන විදියට කවියක් මේ කෙටි වෙලාවේ මතක් වුණා. අහහ වෙල්යායක ගොම්බාණක්
කකාවනේ ඉන්න එක ගොනෙක් වලිගය නැතිව වැනිවැනි වලිගය ඇති ගොනා මැස්සනට බැටදුනි දුප්පත් කමත් වලිගය නැති ගොනාවැනි හැම දෙනා මගේ අහලා තියෙන කවියක් ඕක. නමුත් මං හිතුවා ආදරය ගැන කතා කරපු නිසා ඒ සම්බන්ධ මොකක් හරි කවියක් කියයි කියලා. එහෙනම් මෙතුමා පොඩ්ඩක් මූඩ් ගහලා නේද? ගෙදර යන්න බැරි වෙනවා. ගෙදර යන්න ප්‍රශ්නයක් නැහැ. මෙතුමාට ප්‍රශ්නයක් නැහැ නේ. අම්මා තාත්තා නේද? මෙතුමාට ප්‍රශ්නයක් නැහැ. මට ප්‍රශ්නයක් නැහැ. යාළ ගෙදර යන්න බැරි වෙනවා. ඒක තමයි. එහෙම වුණත් ඔය ගෙදරට කතා කරගන්න. හරි අපි එහෙනම් ඔබතුමාගේ ගීතයක් අහමු. විරාමයක් ගමු වැඩසටහනේ නෝ පොලිටික්ස් බ්‍රේක්. අද නෝ පොලිටික්ස් වැඩසටහනට අපි ආරාධනා කරේ දකුණු පළාත් සභාව නියෝජනය කිරීමෙන් එක්ම පක්ෂයේ මිතුරන් දෙදෙනෙක් නේද? ඉතින් බොහොම දිගු කාලින මිත්‍රත්වයක් තියෙනවා දෙදෙනාම එකම වෘත්තියේ නියැලීලා ඉන්නේ. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ දකුණු පළාත් සභාවේ පළාත් සභා මන්ත්‍රී වගේම නියෝජ්‍ය සභාපතිවරයා හැටියට කටයුතු කරන සම්පත් අතුකෝරල මන්ත්‍රීතුමාත් ඒ වගේම දකුණු පළාත් සභාව නියෝජනය කරමින් දකුණු පළාත් සභාවේ ක්‍රීඩා යෞවන කටයුතු සංස්කෘතික කලා කටයුතු මේ
සියල්ල නියෝජනය කරන අමාත්‍ය ධුරයක් දරන වීරසුමන වීරසිංහ අමාත්‍ය අමෙතුමාර දෙදෙනාටම අපි ආරාධනා කරේ. කොහොමද වැඩසටහනේ අත්දැකීම මේ සම්පත් මහත්තයතුමා? ඇත්තටම සතුටුයි. අපිට අපේ ජීවිතේ අපි 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 දෙන්නම මේ ගොඩක් ක්‍රීඩාව සහ කලාවත් එක්ක අපි ආසාවෙන් ජීවත් වෙන දෙන්නෙක්. අපේ අපි මම හිතනවා අපේ අපේ ඇඟේම අපි ඒක අපේ හැමදාම තිබුණා. ඒ නිසා මම අපි සතුටුයි. මොකද මේ නිතරම අපි අභියෝග වලට මුහුණ දෙන අයනේ. ඉතින් අභියෝගත් එක්ක ජීවත් වෙන්න අපි ආසාව වගේම මේ සෞන්දර්ය පැත්තට අපි හරි කැමතියි. ඒ නිසා බොහොම ආසාවෙන් වැඩසටහන සම්බන්ධ වුණා. ඇත්තටම මේ ජීවනිස අපිට ඇත්තටම සතුටු වෙනවා. මොකද අපි මහා ක්‍රීඩාකාරී කාල පරිච්ඡේදයක් ගත කරේ ජනවාරි මාසේ ඉඳලා. මේ පහුගිය දිරුන්දිලා පළාත්සභා රැස්වීම තිබුණේ 11 වෙනිදා දක්වා කාල සීමාව. මතන්නේ මේ අලුත් මේ චන්ද්‍රකමියත් එක මහා දැවැන්ත පීඩාවකුත් එක්ක අපි වගේ අයට එක මහා දරා ගන්න පුළුවන් සීමාවටත් එහා ගිය දරුණු පීඩාවක්. ඒ තත්ත්වයන් තුළින් මතන් මිදිලා කෙටි වෙලාවක් හරි මෙහෙම නිදහසේ අපි රිලැක්ටේෂන් ගන්න අපි සැහැල්ලුවෙන් ඉන්න වෙලාවක් ලබා දීම සම්බන්ධව ස්ථිතිවන්ත වෙනවා. විශේෂයෙන්ම අපි බොහොම මාධ්‍ය සහ කලා අතර බොහොම සම්බන්ධ වෙලා වැඩ කරන්න සූදානම් වැඩ කරපු අය. ඒක නිසා මේ වැඩසටහන අපි ගොඩක් වෙලාට බැලුවා. මේ ස්ථානටම ඇවිල්ලා බොහෝ දැවැන්ත ප්‍රතිරූපයන් තියෙන පෞරුෂත්වයන් තියෙන අය ජුවන් ඉස්සරහා සහ මේ වැඩසටහනේ නිෂ්පාදක කණ්ඩායම ඉස්සරහා බොහොම සරල පුද්ගලයන් බවට පත් කර ආකාර අපි බැලුවා. මට මතකයි නිසාන්තමතු වෙට්ටි ගම්මන්තුමා මතන්නේ නියෝජ්‍ය අමාත්‍යකම හම්බෙන්න ඉස්සෙල්ලා වගේ නියෝජ්‍ය අමාත්‍යවරයා වෙන්න ඉස්සෙල්ලා මේ ස්ථානයේ හිටපු ආකාරය මට දැනටත් නැවි පේනවා. එතකොට ජෝනිත් බය වෙලා වගේ හිටියේ නිසාන්ත ඉන්න හැටි දැක්කන් පස්සේ. ඉතින් ඒ දැවන්තයන් වගේම තවත් මතන්නේ අමාත්‍යවරුන් ගොඩක් අය මේ ස්ථානය ඇවිල්ලා බොහොම සරල පුද්ගලයන් බවට පත් වුණා. දේශපාලඥයන් ගැන සමාජයේ ලොකු නරක මතයක් තියෙනවා. මොකද මේ අය මොහොම නරක සර දරුණු මහා නරක අයක් කියලා. නමුත් මතක තියාගන්න ඕන තමයි දේශපාලඥයන් හැම දේශපාලඥයම ඇතුලේ හොඳ මිනිහෙක් ජීවත් වෙනවා. නැති අයත් ඉන්න බවත් බහුතරයක් අය අතර යන්නේ සරල මිනිසා සාමාන්‍ය මිනිසා මතු කරන්න මම හිතන්නේ නෝ පොලිටික්ස් වැඩසටහන ලොකු පිටුවහලක් බවට පත් වුණා. ඒක හැම කෙනෙක් ඇතුළේම ජීවත් වෙන සරල පුද්ගලයා මතු කරන්න මම හිතන්නේ එවැනි වැඩසටහනකට අපි වගේ අයට ආරාධනා කිරීම බොහොම හොඳ දෙයක්, හොඳ අත්දැකීමක් මේ මොහොත. සම්පත් මේ තරුණ මන්ත්‍රීතුමා දැන් ඉදිරි වැඩ කටයුතු කොහොමද, මේ මොනවාද බලාපොරොත්තු තියෙන්නේ? මම හිතන්නේ දේශපාලනයේ සමයේ මුළු ජීවිතේම දේශපාලනය බවට පත් වෙලා තියෙන්නේ නේද? නමුත් අර මේ අර දාලගේ ආදරේ ආයි ලංකා කරගන්න බලාපොරොත්තුවක් නැද්ද? කවදා හරි ජීවිතේ පසුතැවෙයි කියලා හිතෙන්නේ නැද්ද? අපරාධ කියලා ඒකනත් හිතන්න ඕන කියලා මං හිත. අපි වැඩසටහනෙන් ආරාධනයක් කරනවා ඒක හිතන්න කියලා නේද? අපි නිෂ්පාදක කණ්ඩායම ඇතුළු සියලු දෙනාම ආරාධනයක් කරනවා ඒක හිතන්න කියලා. බොහොම ස්තුතියි ආරාධනයට. මේ අපේ දැන් සමාජයෙන් සහ ගෙදරින් සහ මේ මට මේ හිතවත් අයගෙන් එල්ල වෙන මේ පීඩනය දැන් වැඩි ඔය සම්බන්ධව. දැන් මැතිවරණ කාලයේ තිබුණු පීඩනය හා සමාන පීඩනයක් දැන් එල්ල වෙනවා ඔය සම්බන්ධව. ඉතින් මං හිතනවා අර අපේ ජීවිතය යම්කිසි ඉලක්කයකට අපි යන්න අපි අපේ ටාගට් එකක් තියෙනවානේ. ඔව්. ඉතින් අර අපේ තියෙන ඒ ඉලක්ක නිසා තමයි මේ අපි මගේ ජීවිතයේ යම් යම් ඒ කියන්නේ මේ මෙපමණ කාලයක් ඒ සම්බන්ධව නොසිතා සිටි. ඉතින් මම හිතනවා දැන් ඒ අපේ තියෙන ඉලක්කයන් වලට යන්න සහ ජීවිතේ කැප කරද්දී තමයි මේ ප්‍රමාදය සිදු වුනේ. ඉතින් මම හිතනවා දැන් ඉස්සරහදී මට කරන්න ජනතාව මට බාර දුන්න වක්කීමක් තියෙනවා. ඉතින් වක්කීමත් මම ඉටු කරන්න ඕන කොහොම හරි. මොකද ජනතාව මං ගැන ලොකු විශ්වාසයකින් මට ගොඩක් ආදරය කරන පිරිසක් ඉන්නවා දිස්ත්‍රික්කයේ පුරා. මේ විශේෂයෙන් මම කැප වෙලා ඉන්නවා විශේෂ වැඩසටහන් කීපයක් ඔස්සේ. විශේෂයෙන්ම අධ්‍යාපනික ක්ෂේත්‍රය සහ පෙරපාසල් පද්ධතිය. මම හිතනවා මේ පෙරපාසල් පද්ධතියේ වෙනුවෙන් මම පසුගිය කාලයේ පුරා මගේ ජීවිතේ ගොඩක් මම දරුවන් වෙනුවෙන් කැප කරා. දරුවන්ට උදව් වෙන්න සහ පෙරපාසල් සංවර්ධනය කරන්න ගුරුතුමියන්ට උදව් වෙන්න දිස්ත්‍රික්කයේ පුරා මේ ඒ කොටස වැඩ කොටස කරා. ඉතින් මම හිතනවා මේ මම කැප වෙලා ඉන්න ක්ෂේත්‍රය ඒ කොටස වැඩ කොටස මට ජනතාව මගෙන් අපේක්ෂා කරන දේ කරන ගමන් ජීවිතයේ වෙනසක් කරගන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. හරි, ඔබතුමාගේ අපිට කෙටියෙන් කිව්වොත් මොනවාද දේශපාලන පැත්තෙන් ඉදිරි බලාපොරොත්තු මොනවාද? දේශපාලන බලාපොරොත්තු මට ලොකු වක්කීමක් පැවරලා තියෙනවා. මේ පළාත් සභා ධුර කාලේ මේ එළඹෙන අවුරුදු 5ක් කාල සීමාව තුළ පළාත් සභා අමාත්‍යවරයෙක් විදියට මට පැවරිච්ච විෂය පතය තුළ වැඩ කිරීම
මම මතන්න මේ දේ බලාපොරොත්තු හිටියා මම අවුරුදු 17ක් දේශපාලනය කළ පළාත් සභාව අවුරුදු 10ක් ඉඳලා මේ තුන්වෙනි වතාවටත් ජයග්‍රහණ කළා ආවේ ඒ විෂයපතේ මහා පුළුල් විෂයපතයක් පළාත් සභා ඉතිහාසයේ පළවෙනි වතාවට එකතු වෙච්ච විෂයන් කිහිපයකුත් මේක විශේෂම කලාකටයුතු වගේ විෂයක් ගෘහ ආර්ථික ප්‍රවර්ධන වගේ විෂයක් අලුත් විෂයන් කිහිපයකුත් එකතු වෙලා තමයි අවිල තියෙන්නේ ඒක නිසා අපේ රජයේ බලාපොරොත්තු අධික ජනාධිපති මැතිලේ බලාපොරොත්තු ඉෂ්ට කිරීමට පාරයක් බවට පත් වෙලා තියෙනවා මට ඡන්ද දීපු අය විතරක් නෙවෙයි හැම කෙනෙක්ගේම බලාපොරොත්තු වෙනුවෙන් පෙනිසිටනත් ලොකු වකිමක් පැවරලා තියෙනවා ඒක නිසා මම මේ කාල වර්ෂයේදී මහා දවන්ත විදියට කාලය කැප කරන්නේ ඒ අමාත්‍යාංශ විෂයපතයන් සම්බන්ධ කාරණා සොයමින් අලුත් දේවල් නිර්මාණය කරමින් ඒ කටයුතු සම්බන්ධව සොයා බලමින් යන වකවානුවක් මේක මගේ ඉලක්කය ඉදිරි අවුරුදු පහ තුළ දකුණු පළාත් සභාවේ මේ අමාත්‍යාංශ මට පැවරිච්ච අපේ අමාත්‍යාංශය පළාත් සභාවේ හොඳම අමාත්‍යාංශ බවට පත් කරන්න ඒත් එක්කම මගේ බලාපොරොත්තුව ඉදිරි අවුරුදු පහ තුළ පළාත් සභාවේ හොඳම අමාත්‍යවරයා බවට පත් වෙන්න සියලු දෙනාගේම එකඟතාවය සහ කැමැත්ත මත ඒ වෙනුවෙන් මට කළ හැකි උපරිම දේ ඉදිරි අවුරුදු පහ තුළ මම කරන්න බලාපොරොත්තු වෙනවා හොඳයි එහෙනම් අද දිනාටම හුඟක් ස්තුතියි අපේ වැඩසටහන සහභාගී වුණාට සක්න කණ්ඩායමට අද දවසේ අපිත් එක්ක එකතුනාට ඒ වගේම හැමදාමත් නෝ පොලිටික්ස් එක්ක එකතු වෙන ජනතාව ඔබ හැම දිනාටම විශේෂ ස්තුතියි ඔබගෙත් ප්‍රතිචාර වලට අපිට ගොඩක් ස්තුතියි හැම දිනාටම අපි ස්තුතිවන්ත වෙනවා ඉතින් අපි අද දවසේ වැඩසටහනෙන් සමු ගන්නවා සම්පත් මන්ත්‍රීගේ ගීතයකින් හැම දිනාටම සුබ රාත්‍රියක් ප්‍රාර්ථනා කරනවා අපි සතියක විරාමයකින් පස්සේ තමයි ඔබ මුණ ගැහෙන්නේ නැවතත් එන්නේ නෝ පොලිටික්ස් වැඩසටහන සුබරාත්‍රිය Sal sapuna